හොඳ ඉතින් ජයග්‍රහහි බදාදාවේ අපි එකතු වෙනවා නැවතත් ජයග්‍රහහි කතාවක් කියන්න. ජයග්‍රහහි කතාවක් කියන්න උත්පලා මේ ඔවුන් දැනටමත් ජයගෙන ඉවරයි නේද? ජයග්‍රහකයෝ කණ්ඩායමක් තමයි අද දවසේ ජයග්‍රහහි බදාදත් එකතු වෙන්නේ. අපි හැමෝගෙම ජීවිතේ කඩයිමක් කියලා කිව්වොත් නිවැරදි උසස් පෙළ විභාගය කියන එක. අනිවාර්යයෙන් එතනින් එහාට අපි උසස් අධ්‍යාපනය තීරණය කරන සීමාව තමයි උසස් පෙළ විභාගය කියලා කියන්නේ. උසස් පෙළ කඩයිම සාර්ථකව ජය ගන්න පුළුවන් වෙනවා කියන්නේ අපේ අනාගතයේ අපේ අධ්‍යාපනයේ පැත්තෙන් සහ වෘත්තිමය ජීවිතය වෙනුවෙන් ඒ අවැසි පසුබිම සකස් කරගන්නට සුදුසු මාවත අපිට බොහොම පහසුවෙන් හදාගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසාම තමයි හැම කෙනෙක්ම දූ දරුවන් විතරක් නෙමෙයි දෙමව්පියන් පව හැම කෙනෙක්ම මේ උසස් පෙළ විභාගය පිළිබඳව ලොකු අවධානයක් යොමු කරන්නේ. ඉතින් දැන් මේ විදිහට බොහොම අප කැපවීමෙන් මහන්සි වෙලා තමන්ගේ ජීවිතයේ මේ කඩයිම ජය ගන්නට උත්සාහවත් වුණු දරුවන්ගේ ඒ විභාග ප්‍රතිඵල නිකුත් වුණා ගිය මාසේ අන්තිම වෙනකොට. ඉතින් දැන් මැයි 31 වෙනිදා වගේ අපි නිවැරදිද? ඉතින් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. ඉතින් මේ ප්‍රතිඵල දැනගත්තට පස්සේ ඇතැම් දරුවන්ට හිතෙන්නේ නැති මම මහන්සි වුණා මදි තව ටිකක් උත්සාහවන්ත වෙන්න ඕනේ කියලා. ඉතින් ඕන් දෙවනි වරටත් සූදානම් වෙනවා වෙන්නේ නැති මේ වෙනකොට. ඒ අතරේ තවත් පිරිසක් ඉන්නවා මේ පළවෙනි වතාවෙම තමන්ගේ උපරිම කැපවීම මේ විභාගයේ වෙනුවෙන් යොමු කළා තමන්ගේ ජීවිතයේ ජය ගන්නට අවශ්‍ය පසුබිම සකස් කරගත්තා. අන්න ඒ අතරින් ප්‍රථමයන් බවට පත් වුණු ඉහලින්ම ඉන්න කීප දෙනා තමයි අද අපේ කතාබහට එකතු වෙන්නේ. ඉතින් මම හඳුනලා දෙන්නම් මුලින්ම අපිත් එක්ක අද දවසේ මේ මොහොතේ කතාබහට මැදිරියට එකතු වෙන්නේ කවුද කියලා. අපි ළඟ ඉන්නවා වාණිජ අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්ත පානදුර බාලිකා විද්‍යාලයේ ශිහාරා සිතුමිණි කුංචි හේවාදීනි අයිවන් සුබදසනක්. අයිවන් සුබදසනක්. ඒත් එක්කම අපිත් එක්ක එකතුලා ඉන්න කලා අංශයෙන් ප්‍රථමයා වෙච්ච ගාල රිච්මන් විද්‍යාලයේ ටසුන් රිද්මික පුතා අයිවන් සුබදසනක්. හොඳයි. ඉතින් ඔන්න මේ හපන්න දෙන්නත් එක කතා බහ කරමු. අපි ඒගොල්ලන්ගේම දැනගමු නේද මේ වුණා කොහොමද මේ කඩේම ජය ගන්න ඒගොල්ලෝ බෙහෙස මහසුනේ කොහොමද සැලසුම්තරේ කටයුතු නේද? ඒ වගේම සාමාන්‍යයෙන් පාඩම් කරනකොට හිතලා තිබ්බත් දන්නේ නැහැ දැන් පළවෙනියා වෙන්න ඕනේ කියලා. එහෙම හීනයක් තිබ්බත් දන්නේ නැහැ නේද? දැන් සමහර විට අපිට එහෙම හිතෙන්න පුළුවන්. නමුත් මේ දැන් අපි එහෙම හිතුවොත් තමයි කොහොමත් අපි කියනවානේ මේ අපි හඳාල්ලන්න උත්සාහ කරොත් අපිට අඩුම ගානේ කරුවක් හරි ලබා ගන්න පුළුවන් කියලා. ඒ නිසා අපේ දුවා දරුවන්ට තියෙන හොඳ ආදර්ශයක් ගන්නට පුළුවන්. දැන් ඔවත් හිතාගෙන ඉන්නවා නම් මොකක්ම හරි කඩේමකට නැත්නම් ශිෂ්‍යත්ව විභාගය වේවා සාමාන්‍ය පෙළ වේවා උසස් පෙළ මේ කුමන හෝ විභාගයක් එහෙමත් නැත්නම් ජීවිතයේ කුමන හෝ දෙයක් ඔබ ඉහලින්ම ජයග්‍රහණය කරන හීනයක් දකිනවා නම් ඒ හීනය පසුපස තව ටිකක් අපි උත්සාහවන්ත වෙලා දිවගියොත් ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න. ඒකට හොඳම උදාහරණයක් තමයි අපේ අද දවසේ මේ මැදිරිය සරසන්නට ඔවුන් ඇවිත් ඉන්නේ අපේ ජයග්‍රහකයෝ කණ්ඩායමක් මේ ඉන්නවා. අතරින් අද දවසේ පළවෙනි කතා බහ අපි ආරම්භ කරමු ටසුන්ගෙන්. මට ඇත්තටම අහන්න හිතුණා පුළා දැන් හම්බ වුණාමත් මම උදේ ඇහුවා මේ හිතාගෙන හිටියද මේ පළවෙනියා වෙන්න මෙහෙම හීනයක් තිබ්බද නැත්නම් අදිෂ්ඨානයක් තිබ්බද අනිවාර්යෙන්ම පළවෙනියා වෙනවා කියලා. අදට අරටම කියමු ටසුන් කොහොමද දැන් ඉස්කෝලේ කාලේ අපි හැමෝටම එක එක තියෙනවනේ අපේ අරමුණ හිතාගෙන හිටියද ඇත්තටම පළවෙනියා වෙන්න ඕනේ කියලා. ඇත්තටමක්කේ පළවෙනියා වෙනවා කියලා නම් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒත් මට තිබුණා නීති පීඨයට යන්න ඕන හොඳ ප්‍රතිඵලයක් ගන්නවා කියලා බලාපොරොත්තුවක්. ඉතින් අර ඒ වෙනුවෙන් තමයි මම මුලින් ඉඳලම වැඩ කරේ. ඉතින් මුලින් ඉඳලම ඒ බලාපොරොත්තුව එක්ක වැඩ ටික කරපු හින්දා හිතුවටත් වඩා හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් වුණා. හොඳයි. දැන් අපි ශිහාරත් එක්ක කතා කරමු. ප්‍රතිඵල නිකුත් වුණාම දැන් හැමෝම නිදි මරාගෙන බලාගෙන ඉන්නව නේද ප්‍රතිඵල බලාගන්න? දැන් ඔය බලාගෙන ඉන්න වෙලාවේ දැනගත්තාම ප්‍රථම ස්ථානයේ දිනාගෙන තියෙනවා කියලා වාණිජ අංශයෙන් මොකද හිතුනේ? ඇත්තටම ඒ වෙලාවේ කියාගන්න බැරි තරම් සතුටක් ආවා. පුදුමත් හිතුණා. ඉතින් මාත් එක්ක ප්‍රතිඵලය බැලුවා මගේ අම්මයි තාත්තයි අක්කයි නංගි ඔක්කොමලා පවුලේ අය. ඒගොල්ලන්ගෙනුත් ඒ ආපු සතුට. ඊට පස්සේ මමගේ ප්‍රතිඵලය මගේ ටීචර්ස්ලට යාළුවන්ට කිව්වට පස්සේ ඒගොල්ලන්ගෙන් ආපු ඒ ප්‍රතිචාර එකත් එක්ක ඒ සතුට ඉතින් තවත් වැඩි වුණා. ඒක ඇත්තටම ජීවිතේ ලැබිච්ච හරිම සතුට හිතෙන අමතක නොවන අත්දැකීමක්. දැන් මෙවන ඔය කියනකොට මගේ මතකයට අතීතයේ දිවිය දැන් සරසයි වරම් ලබන්න තරම් හොඳින් විභාගය සමත් වෙනවා කියලා දැනගත්තාම අපේ පවුලේ අයගේ විශේෂයෙන් අම්මා තාත්තගේ තියෙන සතුට ඒ අය ඒක අනිවාර්යයෙන් ඒ හැමදේම දරුවෙකුට හරිම මේ අමතක නොවන අත්දැකීමක් සහ දැන් ඒ අතරින්
විශ්වවිද්‍යාල වරම් ලැබීම කියන තැනට පමණක් සීමා නොවේ. දිවයිනේ ප්‍රථමයා වීම මොන තරම් සතුටක් ගෙන දෙනවද නේද? තමන්ගේ විශේෂ ශාස්ත්‍රයේ ප්‍රථමයා වීම කියන්නේම මොන තරම් සතුටක්ද නේද? උත්පලා දැන් ශහාර මේ පාසල් කාලයට ගියොත් එහෙම ඔබ ග්‍රේඩ් 1 එහෙමත් නැත්නම් එක ශ්‍රේණියේ ඉඳලා 10 වෙනි ශ්‍රේණිය සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන්නේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. ඉන් පසුව තමයි ඔබ මේ වර්තමානයේ ඉන්න පාසලට ඇතුළත් වෙන්නේ. කොහොමද පානදුර බාලිකා විද්‍යාලයට කොහොමද මේ පාසල් ගමන? ඔව් මම අක්කසුවා වගේ මම මුලින්ම ඉගෙන ගන්නේ කළුතර ශුද්ධ පවුලේ කන්‍යාරාමයේ. සාමාන්‍ය පෙළ දක්වා කළුතර ශුද්ධ පවුලේ කන්‍යාරාමයේ ඉගෙනගෙන මම වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන්න පානදුර බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. ඉතින් ඒ අවුරුදු 14ක පාසල් ජීවිතය හරිම සතුටු තියෙන අත්දැකීම්. අපි සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත් මතක් කරන්නට ඕනේ. ඔව් මම සාමාන්‍ය පෙළ ඒ සමර්ථ 9ක් ගත්තා. ඊට පස්සේ තමයි මම වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන්න පානදුර බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණේ. ඉතින් මේක ඇත්තටම ගොඩක් හොඳ අවස්ථාවක්. මට අවුරුදු 13ක් උගන්නපු හැම ටීචර් කෙනෙකුටම ස්තුතිවන්ත වෙන්න. අද මම මේත්ගත්තු ජයග්‍රහණයට ලොකුම හේතුව එයාලා. දැන් ටසුන් පුතේ, දැන් හුඟක් වෙලාවට අපි දකින දෙයක් නෙමෙයි වුණ දැන් දරුවෝ උසස් අධ්‍යාපනය සඳහා විෂයන් තෝරගන්නකොට ගෙදර අයගෙන් බලපෑම් වෙන්න පුළුවන්. ඇතැම් විට ගුරුවරුන්ගෙන් බලපෑම් වෙන්න පුළුවන්. බලපෑම් හැටියට අපි මේ හඳුන්වන්නේ ඔයා මේ විෂය කරොත් හොඳයි කියන ඒ වගේ තීරණ ලබා දෙනවා. දැන් ඒ වගේ දෙයක් තිබුණා නැත්නම් තමන්ගේ කැමැත්තෙන්මද මේ විෂය ධාරාව තෝරගත්තේ? නිදහස ඔබට තිබුණාට අසු. ඇත්තටම මට නම් ගෙදරින් එහෙම කිසිම බලපෑමක් තිබුණේ නැහැ මම මොන විෂය ධාරාව තෝරගන්න ඕනද කියලා. නමුත් මගේ යාළුවෙම සමහර වෙලාවට කිව්වා මගේ ප්‍රතිඵල මගේ තියෙන යාළුවෝ සයන්ස් වලින් ඒ ලෙවල්ස් කරද්දි මටත් කිව්වා සයන්ස් වලින් කරන්න කියලා. හැබැයි මට මගේ අරමුණ තිබ්බේ නීතිඥයෙක් වෙන්න. ඉතින් මම හිතනවා ඒකට ගැළපෙන විෂය ධාරාව තමයි ආර්ට්ස් කියන්නේ. ඉතින් ඒ නිසා තමයි මම මට ගැළපෙන මං කැමති විෂයන් තෝරගෙන ආර්ට් ස්ට්‍රීම් එකෙන් ඒ ලෙවල් වලට ෆේස් කරේ. හසුන්, එතකොට අපි මතක් කරන්න ඕනේ පාසල් කාලයක් නේද? එක ශ්‍රේණියේ ඉඳලා 5 ශ්‍රේණිය වෙනකන් ඔබ ඉගෙනගත් පාසලෙන් පසුව රිච්මන් විද්‍යාලයට ඇතුළු වෙනවා. අපි ඒ ගැන මතක් කරමු ඒ කාලේ. ඔව්වක්කේ මම 1 වසරෙන් ඉඳන් 5 වසර වෙනකන් ඉගෙනගත්තේ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලේ. ඊට පස්සේ මම 6 වසරෙන් ඉඳන් ඕලෙවල්ස් වෙනකන් ඉගෙනගත්තේ ගාල් ඕල්සන්ස් විද්‍යාලේ. ඊට පස්සේ ඕලෙවල් වලින් සාමාන්‍ය පෙළෙනුත් පස්සේ තමයි මම ඒලෙවල්ස් කරන්න ගාල්ල රිච්මන් එකට ආවේ. ඉතින් ඒ කාලේ මට ඇත්තටම මගේ මේ ප්‍රතිඵලයට මගේ පාසල් තුනටම මම ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද මට 1 වසරෙන් ඉඳන් උගන්වපු ගුරුවරු හැමෝම සහ මාත් එක්ක 1 වසරෙන් ඉඳන් ඒලෙවල්ස් වෙනකන් හිටපු යාළුවෝ හැමෝම මට මේ ප්‍රතිඵලය ගන්න උදව් කරා. ඉතින් මම හිතනවා මේක ස්තුතිය ඒ හැමෝටම යන්න ඕන කියලා. දැන් ශහාරා, දැන් අපි මේ උසස් පෙළේ නැත්නම් සාමාන්‍ය පෙළ වගේ කඩින් විභාගවලට සූදානම් වෙනකොට හොඳ සැලසුමක් ඇතිව අපි පාඩම් කටයුතු කරේ නැත්නම් මේ තරම් හොඳ ප්‍රතිඵලයක් ලබන්න බෑ. ඒක හැමෝම දන්න කාරණයක්. ඒ නිසා දැන් ඔබ දිවිනේ ප්‍රථමයාවට පත් වෙච්ච කෙනෙක්නේ. එතකොට ඔබට අනිවාර්යයෙන්ම බොහොම හොඳ සැලසුමක් තියෙන ඇති. අපි ඒ නිසා ඒ ගැන කතා කරමු. මොකද අපි වහගෙන ඉන්න ඔයාලගේ නංගිලා මලිලා ඉන්න පුළුවන්. ඒ අය ඊළඟ අවුරුද්දේ විභාගයට මුදෙනාය වෙන්න පුළුවන්. ඒ අයට අපි යම්කිසි මග පෙන්වීමක් කරමු. කොහොමද සැලසුමක් ඇතිව මේ පාඩම් කටයුතු කරගෙන ගිය විභාගය වෙන්නේ? ඔව්, ඇත්තටම අපි පාඩම් කරන ක්‍රමය අපිට දැන් මම පාඩම් කරේ මම ඉගෙන ගත්ත දේවල් ආයෙමත් හයියෙන් කියලා එහෙම පාඩම් ක්‍රමයක් තමයි මට තිබුණේ. ඉතින් ඒ වගේ අපි හැමෝටම විවිධාකාරයේ පාඩම් ක්‍රම තියෙනවා. ඒක තමන්ට ගැළපෙන ක්‍රමය වෙන එක තමයි හොඳ. ඉතින් මට ඒලෙවල් වලට හෝ වෙන ඕන විභාගයකට මුහුණ දෙන්න ඉන්න කෙනෙකුට, නංගි කෙනෙකුට, මල්ලි කෙනෙකුට දෙන්න තියෙන ලොකුම ඒ ලොකුම මෙසේජ් එක තමයි වැඩ ගොඩාක් එකතු කරගන්නේ නැතුව වැඩ කරගෙන යන්න. එතකොට අපිට ඇතිවෙන පීඩනය අඩුයි. විභාගවලට ටර්ම් ටෙස්ට් එකකට මුහුණ දෙන්න ගියාම උනත් අපිට ඇතිවෙන ඒ පීඩනය අඩු වෙන නිසා ඒකට සැහැල්ලුවෙන් මුහුණ දෙන්න පුළුවන්. ඉතින් මම ගැන කිව්වොතින් මම සාමාන්‍යයෙන් සතියක විතර වැඩ, ඒ කියන්නේ මට කරන්න තියෙන වැඩ ටික ලියලා ඒක කරා කියලා ටික් කරලා එහෙම කරපු කෙනෙක්. ඉතින් ඒක ඇත්තටම ගොඩක් උදව්වක් වුණා මට විභාගෙට යනකොට, විභාගෙට පාඩම් කරනකොට. මට කියන්නත් තියෙන ඉතින් ගොඩක් වැඩ එකතු කරගන්න නැතුව සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්නේ. එතකොට ඒක ලොකු පීඩනයක් නැතුව විභාගෙට මුහුණ දෙන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. අනිවාර්යෙන්ම මම කියන්නම කියෙත්
ඔයා ඇහුව ප්‍රශ්නයට මං හරිම කැමති. මොකද මං හරි කැමති මේ අපේ දුවා දරුවන්ට දැන් එක එක විදිහට ඉගෙන ගන්න ඉගෙනුම් ක්‍රියාවලිය වල යෙදෙනවානේ පාඩම් කරන විදිහ. 10 දෙනෙක්ගෙන් ඇහුවොත් 10 දෙනා 10 විදිහකට තමයි සමහර විට පාඩම් කරන්නේ. හැමෝම එකම ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැහැ. ඒ නිසා ෂෙහාර පාඩම් කරන විදිහත් නෙවෙයි ටසුන් පාඩම් කරලා ඇත්තේ නේද? ඒ නිසා අපි ටසුන් ගෙනුත් ඒ ප්‍රශ්නේම අහන්න ඕනේ. ඔකේ මාත් පාඩම් කරේ ඇත්තට මට ආවේනික ක්‍රමයකට මම කරපු දේ තමයි සතියේ දවස් වලට අනු විෂයන් බෙදාගත්තා. එක විෂයකට දවස් දෙක ගානේ. ඉතින් එතකොට මට ඒකෙන් පුළුවන් වුණා අර එක විෂයකට එක දවසක ફોකස් එක දෙන්න නිසා අර ස්ට්‍රෙස් එකක් නැතුව ගොඩක් සැහැල්ලුවෙන් ඇටික් කරගෙන යන්න. ඒ වගේම තමයි මම වැඩ කරන්න ගොඩක්ම ටෙක්නොලොජි එක පාවිච්චි කරා. YouTube, WhatsApp, Telegram මගේ විෂයන් වලට අදාළව මම නොදන්න දේවල් හොයාගන්න. ඒ වගේම මට අර මගරුණු තැන් ආයෙත් කව කරගන්න, ඒ වගේම නෝට්ස් පේපර්ස් ෂෙයා කරගන්න. ඉතින් අර ඒ විදිහට ටෙක්නොලොජි එක පාවිච්චි කරලා හරි ප්ලෑන් එකක් මට තිබුණා. ඒ වගේම මේ කාලෙ වෙද්දී මේ වැඩ ටික ඉවර කරනවා කියලා. එහෙම ප්ලෑන් එකකට වැඩ කරපු නිසා ඇත්තටම මම හිතනවා මට අර සැහැල්ලුවෙන් කලබලයක් නැතුව එක්සෑම් එක දවස වෙද්දී ඔක්කොම ඇට් ටික රෙඩි කරගන්න පුළුවන් වුණා කියලා. දැන් ඔන්න මම ඔය දෙන්නගෙන්ම කැමති මේ ප්‍රශ්නය අහන්න. දැන් විභාග වලට ලෑස්ති වෙනකොට හුඟක් දෙනෙක් හිතනවා දැන් විභාගේ මාස දෙක තුනක් තියලා ලෑස්ති වුණාම ඇති. එහෙම නැත්නම් සතියක් දෙකක් තියලා විභාගේ ලෑස්ති වුණාම ඇති. ওই විදිහට හිතනවා. සහ හුඟක් දෙනෙක් ඒ විදිහට තමයි කටයුතු කරන්නේ. විභාගේ ළඟට එනකොට තමයි මේ විභාගේ උණුසුම දැනනකොට තමයි පාඩම් කරන්න හිතෙන්නේ. හැබැයි ඒ විදිහට කරලත් යම් කිසි ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් ඇති. නමුත් ප්‍රථමයා වෙන තැනට එන නම් ටිකක් අමාරුයි. ඒ නිසා ඔයගොල්ලන්ගේ අදහස කොයි විදිහද? දැන් මේ කඩේම ජයගත්ත අය හැටියට කොයි කාලේ ඉඳනද පාඩම් කරන්න පටන් ගන්න ඕනේ හොඳ ප්‍රතිඵලයක් ගන්න නම්? ඒ ලෙවල් පටන් ගත්ත දවස් ඉඳන්ම පාඩම් කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද එතකොට මම ඉතින් කලිනුත් කිව්වා වගේ අපිට ඇති වෙන පීඩනේ අඩුයි. අනිත් එක අන්තිම මොහොතේ කරනවට වඩා මුල ඉඳලා කරගෙන ගියාට පස්සේ අපිට يعني අන්තිම කාලෙනකොට අපේ වැරදි මොනවද කියන එක හොයාගන්න පුළුවන්. නැත්නම් අපි ෆස්ට් ටයිම් පාඩම් කරන්න විභාගෙට වෙලා නම් ඊට පස්සේ ආයෙමත් අපේ වැරදි මොනවද, අපිට අඩුපාඩු මොනවද කියන එක අපිට ආයෙමත් බලන්න වෙලාවක් නැහැ. ඉතින් ලොකු ප්‍රතිඵලයකට යන්න ඕන නම් අනිවාර්යෙන් මුල ඉඳලා වැඩ කරන එක තමයි ගොඩක්ම වටින්නේ. ඒ සම්බන්ධයෙන් තසුන්ට තියෙන අත්දැකීම කොහොමද? සමහර ළමයි නම් ඇත්තටම උත්පලා මමත් මේ අන්තිම දවසේ අර කලින් දවසේ රෑ දැන් විශ්වවිද්‍යාලයේ එහෙම දේවල් වලදීත් කලින් දවසේ රෑ එහෙම තමයි පාඩම් කරලා. ඒ නිසා වෙලදී අපි ප්‍රථමයේ වුණේ නැත්තේ නේද? ඔව් ඒ නිසා වෙන්නේ නැහැ. ඒ නිසා තසුන් කලාංශයේ දිවයිනෙම ප්‍රථමයා කිව්වහම මොනතරම් ආඩම්බරයද? ඒ ආඩම්බරේ පිටපස කොහොමද මේ තියෙන කතාව? දැන් ඔබ මොන වගේ දැන් ඔබ කිව්ව ඊගෙනුම් ක්‍රියාවලිය සහ පාඩම් කරපු පිළිවෙල අපිට තේරුණා. නමුත් අන්තිම මොහොතෙන් පටන් ගන්න අපේ ළමයි පිරිසක් ඉන්නවානේ. අපි ඒගොල්ලන්ට හොඳ පණිවිඩයක් දෙන්න ඕනේ. ඔව්ක්කේ අර අන්තිම මොහොත පාඩම් කරනවා කියන එක ඇත්තට මම හිතන්නේ මාත් ඕලෙල් කාලේ එක් කරා. මොකද ඕලෙල් කියන්නේ ටිකක් සරල විභාගයක් ඒ ලෙවල් වලට සාපේක්ෂව. හැබැයි අර ඒ ලෙවල් කියන්නේ ඊට වඩා සංකීර්ණ විභාගයක්. ඒක අර සතියකට කලින් හෝ මාසයකට කලින් ලේස් වෙලා ලියන්න බෑ. ඒකට ඇත්තට මුල ඉඳන් හොඳ සූදානමක් තියෙන්න ඕනේ. හරියට විෂයන් අවබෝධ කරගන්න, ඒ වගේම පේපර්ස් කරලා අපි ප්‍රැක්ටිස් එක හදාගන්න, ඒ වගේම අපිට අර තියෙන ගැටලු නිරාකරණය කරගන්න අපිට සැලකිය යුතු කාලයක් ඕන. ඉතින් ඒක නිසා මට කියන්න තියෙන්නේ නංගිල මල්ලට මුල ඉඳලම වැඩ කරන්න. තවත් අපි පස්සට කල් දාන්න එපා. දැම්ම ඉඳන් පටන් ගන්න. ඒ වගේ මොන මට්ටමේ ඉන්න කෙනෙක් නම් දැන් 24 විභාගයට තියෙන තව මාස 5ක් වගේ. හැබැයි මේ මාස 5 වුණත් ඇති තමන් ඉන්න මට්ටමේ ප්‍රතිඵලය ගොඩක් ඉහළට ගන්න. ඒ වගේ මුල ඉඳන් පටන් ගන්න කෙනෙක්ට මේ කාලේ හොඳටම ඇති ඕනම මට්ටමේ උපරිම ප්‍රතිඵලයකට යන්න. ඒක නිසා දැන් තමන්ට තියෙන කාලය කළමනාකරණය කරගෙන දැම්ම වැඩ පටන් ගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. මට හිතුණා මේ ෂෙහාරා වගේම ටසුන් මේ දෙන්නම නියෝජනය කරන පරම්පරාව ගැන අපි කතා කරොත් ඒ අය මේ තාක්ෂණයත් එක්ක හරිම බද්ධ වෙච්ච පිරිසක්නේ. පුංචි කාලේ තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරන පිරිසක්. ඇතැම් විට මේ විභාග කාලවලදී විභාගවලට පාඩම් කරන කාලවලදී තාක්ෂණය හරහට හිටින අවස්ථාවද තියෙන්න පුළුවන්. හුඟක් දෙනකොට මේක කළමනාකරණය කරගන්න තේරෙන්නේ නැති නිසා. ඒ නිසා දැන් ඔබ මේ කඩේම ජයගත්තා ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කළමනාකරණය කියන කාරණාවේදීත් ඔබ ජයගෙන ඇති. ඒ නිසා අපි ඒ පිළිබඳ අත්දැකීම බෙදාගමු ෂහර. කොහොමද දැන් තාක්ෂණය නැතුව බෑ. දැන් ඔබේ පරම්පරාවට එනකොට තාක්ෂණයත් එක්ක මුහු වෙන්නම ඕනේ ඔබේ අධ්‍යාපන කටයුතු වලට. හැබැයි කොහොමද මේක හරියට කළමනාකරණය කරගන්නේ? තමන්ගේ කාලය අපතේ නොයවා තමන්ගේ අරමුණ ඉවතට නොයන්න නොදී කොහොමද කළමනාකරණය කරගන්නේ? ඔව් ඇත්තටම තාක්ෂණය කියන දේ අපිට මේ අයින් කරලා දාන්න පුළුවන් එකක් නෙමෙයි. සමහරවිට අපි විෂයත් එක්කමත් ඒක බද්ධ වෙලා තියෙනවා. දැන් මම කරේ ICT, ඉතින් ඒක අපිට අනිවාර්යෙන් ඕනේ.
ඉතින් ඇත්තටම මේ දැක් තසුනුත් කිව්වා වගේ තාක්ෂණය අපිට ගොඩක් හොඳ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපිට ඉගෙන ගන්න දේවල් වලට සමහර වෙලාවට අපිට ඇති වෙන ඒ ප්‍රශ්නවලට වුණත් අපිට chat GPT එකෙන් අහලා වුණත් අක්ගාලා දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩාක් අපිට හොඳ පැති තියෙනවා තාක්ෂණයේ. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි ඉතින් අපිට ඒක පාවිච්චි කර කර අපි අනිත් ස්ක්‍රෝල් කර කර ඉන්නවා කියලා. ඉතින් එතකොට අපිට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. අපේ වෙලාව නිකරුනේ අපිට යනවා. ඉතින් ඒකට අපි මං හිතන්නේ අපිට තියෙනවනේ, අපිට තියෙනවා නම් අදිෂ්ඨානයක් මම මේ වැඩ ටික කරනවා, මම මෙහෙම මේ වගේ තැනකට යනවා කියලා. ඉතින් ඒ වගේ තාක්ෂණයේ නැති වෙනේ බාධක වුණත් ඒව එච්චර ලොකු ප්‍රශ්න වෙන්නේ නැහැ. ඉතින් ඒක ඩිස්ට්‍රැක්ෂන් එකක් කරගන්න එපා. තාක්ෂණය කියන දේ තමන්ට උපරිමයක් කරන්න තාක්ෂණය පාවිච්චි කරන්න ඕනේ. එහෙම පාවිච්චි කරලා තාක්ෂණයක් හොඳ පැත්තට පාවිච්චි කරන්න කියන එක තමයි කියන්නේ. හොඳ පණිවිඩයක්. ඒ වගේම තසුන් දැන් කලාංශයෙන් දිවයිනේ ප්‍රථමයා වෙනකොට කලා විෂය ධාරාව යටතේ අපිට මිෂන් ගණනාවක් තියෙනවා. අපිට අවශ්‍ය විදිහට ඒ තියෙන සබ්ජෙක්ට්ස් වලින් විෂයන් තුලින් තෝරා බේරා ගන්නට. එතකොට තසුන් තෝරගෙන තිබ්බේ ICT, මීඩියා, ඒ වගේම ඉකෝන් කියන සබ්ජෙක්ට්ස් තුන, ආර්ථික විද්‍යාව, මාධ්‍ය සහ ICT කියන විෂයන් තුන. එතකොට මොකක් හරි විශේෂ හේතුවක් තිබ්බද දැන් අපිව බලාගෙන ඉන්න කෙනෙක්ට වුණත්, දැන් කලා විෂයක් කලා විෂය ධාරාව යටතේ උසස් පෙළ හදාරන්න බලාගෙන ඉන්න අපේ දුව දරුවන්ට වුණත් හොඳ පණිවිඩයක් වේවි. මොකක් නිසාද මේ වගේ විෂයන් තුනක්, මේ විෂයන් තුනටම ඔබ ප්‍රමුඛතාවය දුන්නේ? මොකද විෂයන් ගණනාවක් තියෙනවා අවශ්‍ය නම් කලා විෂය ධාරාව යටතේ. මොන වගේ හේතුද බලපෑවෙ? තමන්ගේ කැමැත්ත විතරක්ද, මොන වගේ හේතුද? ඇත්තමක්කේ කලා විෂය ධාරාවේ තමයි වැඩිම විෂයන් ගණනක් තියෙන්නේ, විෂයන් 40කටත් වඩා තියෙනවා. ඉතින් මම විෂයන් තෝරගනිද්දී ප්‍රධාන වශයෙන්ම දේවල් තුනක් බැලුවා. පළවෙනි දේ තමයි මගේ කැමැත්ත. මොකද මම හිතන්නේ නෑ අපි අකමැති විෂයන් තුනක් කළා අපිට උපරිම ප්‍රතිඵලයකට යන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම දෙවෙනියට බලපු දේ තමයි ඉසඩඩගේ කියන එක. මොකද ඇත්තටම නීති පීඨයට ගන්නේ එක දිස්ත්‍රික්කයකින් 30 35ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඒකට තේරිපත් වෙන්න ලොකු ඉසඩඩගයක් ඕන. ඉතින් මම ඊළඟට බැලුවා ආර්ට් ස්ට්‍රීම්ගේ තියෙන සබ්ජෙක්ට්ස් වලින් ඉසඩඩගේ වැඩි විෂයන් මොනවද කියලා. ඉතින් ඒකත් මට උදව් වුණා මං දැන්ට කරපු විෂයන් තුන තෝරගන්න. අපි හේතුව තවත් අහන්න ඕනේ. ඊට කලින් අපි වෙලාව බලමු. අරගෙන බලන්න ඔක්කොම කියයි ඔයා කොච්චර වෙනස් වෙලාද කියලා. ඔව් තසු කියන්නකෝ. ඔව්, මම කීකේ හිටියේ ඉසඩඩගේ කියන එක ගොඩක් වැදගත් වුණා මගේ විෂයන් තුන තෝරගනිද්දී. ඒ වගේම අවසාන වශයෙන් මම බලපු දේ තමයි රැකියාව වෙළඳපොළ ගැන. මොකද සමහර විෂයන් තියෙන අපේ ආර්ට් ස්ට්‍රීම් එකේ ඇත්තටම රැකියාව වෙළඳපොළේ ඒවට රැකියා නැහැ. විශේෂ ශාස්ත්‍රයක් නැහැ හරියට. නමුත් මම තෝරගත්තු ICT, මීඩියා, ඉකෝන් කියන සබ්ජෙක්ට් තුනටම වෙන වෙනම ගත්තත් රැකියාව වෙළඳපොළේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් මම ඒකත් ඇත්තටම සලකා බැලුවා. ඉතින් මේ තුනම ගැන හිතලා තමයි මම මගේ විෂයන් තෝරගත්තේ. දැන් තසුන්, මට තසුන්ගේ මහනතුන මේ උත්තරය අහගෙන ඉන්නකොට දැන් ඇතම් අවස්ථාවල අපි දකිනවා දරුවන් උසස් පෙළ සඳහා විෂයන් තෝරගන්නකොට ලේසියෙන්ම සමත් වෙන පුළුවන් විෂයන් තෝරගන්න ප්‍රවණතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට අවශ්‍ය මේ කඩයිම කොහොම හරි පැන ගැනීම විතරයි. ඒක කොයි විදිහටද දැන් තසුන් දකින්නේ? තසුන් හේතුවක් අරමුණක් ඇතිවෙන මේ විෂයන් තෝරගත්තේ ඒක කොයි විදිහටද ඔයාට තේරෙන්නේ? ඒ විදිහට මේ පාස් වෙන්න ලේසි විෂයන් ටිකක් අපි තෝරගත්තොත් ඇති කියලා හිතලා විභාගයට මුහුණ දෙන අයට? මෙහෙමයි, කාගේ හරි අරමුණ නිකම්ම විෂයන් තුන පාස් වෙන විතරක්, ඒස් තුනක් ගන්නක විතරක් නම් මම හිතන්නේ ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ විශ්වවිද්‍යාලයට යන්න අපේක්ෂා කරනවා නම් එහෙම ලේසි විෂයන් තුනක් කරන එකේ යම් අවාසියක් තියෙනවා. හේතුව තමයි අපේ ඉසඩඩගේ හැදෙන්නේ විභාගෙට ළමයි මුහුණ දෙන විදියත් එක්ක, ඒ ගන්න සාමාන්‍ය අගයත් එක්ක. ඉතින් ලේසි විෂයන් වල ඒ සාමාන්‍ය අගේ ගොඩක් වැඩි. එතකොට ඉසඩඩගේ ගොඩක් අඩු වෙනවා. ඉතින් අර වගේ හැමෝටම ලේසි සබ්ජෙක්ට් එකක් කරොත් ඒක අර විශ්වවිද්‍යාලයට යද්දී ඇත්තම තමන්ට අර රිසර්ඩගේ අඩුවීම නිසා අවාසියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් අර S3ක් ගන්න එක උනත් අර තමන් රැකියාව වෙළඳපොළට ගැලපෙන්නේ නැති විෂයන් තුනක් කරොත් මම හිතනවා අර S3 A-level සමත් කියන එකේ හරිම ප්‍රතිලාභය ලබා ගන්න බැරි වෙයි කියලා. ඔව්, ඒ වගේම උත්පලා දැන් මට මේ කතාව අහගෙන ඉන්නකොට මේ ෂෙහාර දැන් වාණිජ්‍ය අංශයෙන් ප්‍රථමයන්, එතකොට මේ කොමර්ස් කියන විෂය ධාරාව යටතේත් ඉතාමත් ගැඹුරු විදිහට දැන් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය පෙළට කොමර්ස් කරනවා වාණිජ්‍ය විෂයක් විදිහට. නමුත් උසස් පෙළදී එය ඉතාමත් සංකීර්ණ මුහුණුවරක් ගන්නවා ෂෙහාර. ඒ නිසා මේ කොහොමද ඔබට තියෙන අත්දැකීම වාණිජ්‍ය විෂය ධාරාව සහ ඒ තියෙන විෂයන් එක්ක තියෙන අත්දැකීම කොහොමද? ඔව්, ඇත්තටම මේ මම කරපු සබ්ජෙක්ට්ස් තුන ආර්ථික විද්‍යාව, ගිනම්කරණය සහ තොරතුරු සංයෝජන තාක්ෂණය කියන විෂයන් තුන.
ඉතින් කිව වගේ මේ කොහොමත් ඕලෙවල් වලට වඩා මේක සංකීර්ණයි. ඉතින් මගේ විෂයන් තුන ගැන ගත්තතින් අකවුන්ට්ස් කියන්නේ අපිට ප්‍රැක්ටිස් එක ගොඩක් ඕන දෙයක් සහ මට අකවුන්ටින් ගැන තියෙන ලොකුම අත්දැකීම තමයි අපිට ටයිමින් හොඳටම ඕන සබ්ජෙක්ට් එකක්. ඒක අනිත් දෙකට වඩා ඒකේ හරිම වැදගත්. ඉතින් ඉකෝන් කිව්වම අපිට කියන්නේ පාඩම් කරන එක විතරක් කටපාඩමක් නෙවෙයි, එතන අපිට අවබෝධයත් එක්ක උත්තරවලට දෙන්න පුළුවන් විදිහට. ඒ වගේම ශෙහර මම හිතන්නේ එහෙනම් ඒ ටයිමින් එහෙමත් නැත්නම් කාලය කළමනාකාරීත්වය හදාගන්න උපකාරී වෙන්නේ ඒ තුලම පුහුණු වීම නේද? ඔව් ඒක අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඒ ප්‍රැක්ටිස් එක නැත්නම් කවුන්ස් පේපර් එකකට වගේ මම කියන්නේ සබ්ජෙක්ට්ස් තුනේම ඒක මුහුණ දෙන්න අමාරුයි. ඉතින් ICT ගොහම අපිට පාඩම් කරන කොටසක් ඒ වගේම අපේ ලොජිකලි ඒ හදන්න ඕනේ කෝඩ්ස් ඒ පැත්ත හැදෙන්න ඕනේ. ඉතින් සබ්ජෙක්ට්ස් තුන කියන්නේ එහෙම තමයි මට සබ්ජෙක්ට්ස් තුන ගැන තියෙන අත්දැකීම. දැන් ශිහාර එහෙම කිනකොට මට හිතුණා දැන් වාණිජ විෂය ගැන සහ විද්‍යා විෂයන් ගැන බොහෝ දෙනා ඒ විදිහට හිතනවා. මේකට අපි මහන්සි වෙන්න ඕනේ, සතත අභ්‍යාසයේ තියෙන්න ඕනේ. එතකොට තමයි මේ පේපර් එකට වෙලාව ඇතුලේ ලියන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ එහෙම හිතන අතරේම කලා විෂයන් තෝරගන්නයි හිතනවා. මොනවා හරි ටිකක් කියලා දැම්මම හරි කොළ ටික පෙරෙන්නයි ඕන. කොළ ගොඩක් තියුණත් ලකුණු හම් වෙනවා. ඇත්තද ඒ කතාව? ඇත්තමක් එහෙමයක් නෑ. ඇත්තම අපි දෙන්න විෂයන් දෙකම එක සමානයි. ICT කෝන් කියන විෂයන් දෙක. ඉතින් අපිට මාකින් එකක ලකුණු දෙන්නේ නෑ මොනව හරි ලිව්ව කියලා A-levels විභාගෙදී. හරියටම පොයින්ට් එකෙන් පොයින්ට් එකට ලකුණු කැඩෙනවා. ඉතින් මට කියනවා ඒකත් ඇත්තම ගොඩක් වැදගත් දෙයක් විභාගෙට යන කලින් සලකා බලන්න. කලින් අවුරුදු වල මාකින් ස්කීම්ස් බලන එක. ඒකෙන් අපිට දැනගන්න පුළුවන් අපේ උත්තරයකට ලකුණු ලැබෙනවද නැද්ද, අපිට ලකුණු අඩු වෙන තැන් මොනවද කියලා. ඉතින් මම හිතන්නේ මොන විෂය ධාරාවකට වුණත් ඒක පොදුයි. මාකින් ස්කීම් එකට අනුව තමයි ලකුණු ලැබෙන්නේ. අර මොනවා හරි ලිව්ව කියලා නම් ලකුණු ලැබෙන්නේ නැහැ. ඔන්න ඉතින් දිවයිනේ ප්‍රථමාවෙච්චයි කියන්නේ. ඒක තමයි අහන්න ඕනනේ. ගොඩක් අයගේ තියෙන ඔය වගේ අදහස් මත මතාන්තර. කලා විෂය තෝරගන්නට ඔබ හොදේනා හිතනවා මොනවා හරි ටිකක් ලියන්න පුළුවන්. සිංහලනේ, සිංහල මොනවා හරි ලියන්න පුළුවන්. ඉතිහාසයේ මොනවා හරි ලියන්න පුළුවන්. එහෙම හිතනවා. හැබැයි ඒ විතර ජය ගන්න පුළුවන් කඩේමක් නෙමෙයි මේ නේද? අනිවාර්යෙන්ම ප්ලය වගේම දැන් මේ මොන විෂය ධාරාවල ලිව්වත් උත්පලා මොනතරම් අපි තනියෙන් කැප වුණත් මහන්සි වුණත් අපි දැක්ක අද උදෙත් දෙමව්පියන් එහෙමත් නැත්නම් පවුලේ උදවිය කියන්නේ ටසුන්ගේ චෙහාරගෙත් පිටපස්සෙම ඉඳලා හුඟක් අත්වැලක් සැපෙව්වා. ඒ වගේම ශක්තිය දැන් අපි සමහර වෙලාවට අතහරින්න හිතන වෙලාවල් එනවා, මහන්සි හිතන වෙලාවල් එනවා. මේ වගේ වෙලාවට ළඟින්ම ඉඳගෙන උදව් කරපු පවුලේ අයව අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ ශෙහාර. අපි පවුලේ කට්ටියගෙන් කොහොමද ඒ ලැබුණ සහයෝගය, ඔබ විභාගයට යනකොට විභාගයට පෙර කොහොමද පාඩම් කරනකොට සමහර වෙලාවට උත්පල අපි දැකලා තියෙනවා අපේ ළමයින්ට විභාගයක් තිබුණත් පාඩම් කරන්න පවුල් පසුබිම පරිසරය හැදෙන්නේ නැහැ හරි විදිහට. ඒ වගේ කොහොමද පවුලෙන් ලැබුණ සහයෝගය ශෙහාර? ඇත්තටම මගේ පවුලෙන් ඒ කියන්නේ මට විභාගෙට හැම දෙයකටම ලොකු සහයෝගයක් ලැබෙනවා. මට මගේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි අක්කයි නංගි. ඉතින් ඒ හතර දෙනාම මගේ ඒ අධ්‍යාපන කටයුතු හැම දෙයකටම ගොඩක් උදව් කරනවා. මුලින්ම මට ලැබුණු ලොකුම ඒ කියන්නේ මේ A levels ගැන කිව්වොත් මට හම්බෙච්ච ලොකුම සහයෝගය තමයි මම කැමති සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකක් සබ්ජෙක්ට්ස් තුනක් තෝරලා කරන්න දීප එක. ඊට පස්සේ ඒකට මට ඕන හැම පැත්තෙම ඒ කියන්නේ මගේ පන්ති පැත්තෙන්ද ඒ හැම පැත්තෙම මට ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම තමයි මේ පීඩනයක් දුන්නේ නැහැ මේ කියන්නේ මෙහෙම රිසල්ට් එකකට කියලා හැම පොයින්ට් කරලා කිව්වේ නැහැ මෙහෙම කරන්න කියලා. මට හැමතිස්සෙම කිව්වේ ඔයාගේ උපරිමය කරන්න එහෙම කියලා. ඉතින් ඒ හැම පැත්තෙම මට තිබ්බ ඒ සැහැල්ලුව, නිදහස, ඒ හැමදේම ආවේ මගේ ගෙදර ඒ තිබ්බ පසුබිම නිසා. ඒ වගේම මට පාඩම් කරන්නේ තිබ්බ හොඳ වටපිටාව නිසා. ඉතින් එයාලගෙන් ඇත්තටම මේ ලොකු සහයෝගයක් ලැබුණා. හසු ඔයාගේ අත්දැකීමක් කිව්ව මොකද අපි දැක්ක උදේ නේද මේ දරුවන් ඉස්සර කරගෙන දැන් අපේ නාලිකාවට ආවම තේ දෙමාපියන්ගේ මූණවල තිබුණ සතුට ආඩම්බරේ. ඒ නිසා මේ ඒ සතුට විඳින අතරතුරේ ඔයගොල්ලන් ආපු ගමන පිටිපස්සේ තේයාගේ ලොකු සහයෝගයක් ලැබුවීමක් තිබුණා. අපි මතක් කරමු ඒ ගැන. ඔක්කේ මගෙත් ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි අක්කයි. මටත් මුලින්දලම ලොකු සහයෝගයක් ලැබුණා, විශේෂයෙන් මගේ විෂය ධාරාව තෝරාගනිද්දී. මොකද මම දන්නවා මගේ යාළුවෝ ඉන්නවා ආර්ට් කොමර්ස් කරන්න කැමැත්තෙන් ඉඳලා ගෙදර කීමට සයන්ස් කරපු. ඉතින් ඒගොල්ලන්ට ඇත්තටම හොඳ ප්‍රතිඵලයකට යන්න බැරුණා බහුතරයකට. මොකද තමන් කැමති විෂය ධාරාවක් නොකරපු නිසා. හැබැයි මට එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. ගෙදරින් මට මුලින්දලම කිසිම බලපෑමක් තිබුණේ නැහැ මොන විෂය ධාරාවද මම කරන්න ඕන, මොන විෂයන්ද කරන්න ඕන කියලා. මම මගේ කැමැත්තට තමයි විෂයන් මගේ විෂය ධාරාව තෝරගත්තේ.
ඒවගේ මට ගෙදරින් කිසිම ප්‍රශේකත් තිබුණ නෑ වැඩ කරන්න ඕන කොහොමද කොච්චර වෙලා වැඩ කරන්න ඕන්ද මම සම්පූර්ණයෙන් මගේ විදිහට තමයි වැඩ කරේ. එහෙම නිදහසේ වැඩ කරපු නිසා තමයි ඇත්තරම අර මම කරපු වැඩ කාර්යක්ෂමුනේ සහ මට සාර්ථකව මගේ වැඩ ටික කරගන්න පුළුවන් වුණේ. ඒ වගේම මට ගෙදරින් කවදාවත් කියලා නෑ මේ ප්‍රතිඵලය ගන්න ඕන අනිවාර්යයෙන් මේ විශ්වවිද්‍යාලයට යන්න ඕන. ගෙදරින් මට කිව්වේ තමන් විපරමේ කළා වෙන ඕන ප්‍රතිඵලයක් බාර ගන්න කියලා. ඉතින් ඒක නිසා මට පුළුවන් වුණා අර සැහැල්ලුවෙන් බයක් නැතුව විභාගෙට මුහුණ දෙන්න. හොඳයි. ඉතින් ඔන්න අද දවසේ අපි මේ විශේෂාංගය හරහා ඔබට සමීප කළේ මේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ අපි හඳුනාගත්ත වාණිජ අංශයේ සහ කලා අංශයේ ප්‍රථමයෙන් දෙදෙනා. ඉතින් ඔවුන්ගේ අත්දැකීම් තමයි ඔබත් එක්ක මේ බෙදා හදාගත්තේ. කොහොමද මේ කඩේම ජය ගන්න ඔවුන් සූදානම් වුණේ කියලා අපි විශ්වාස කරනවා. ඒ අනිවාර්යයෙන්ම අපිව නරඹන පුංචි දූදරුවන්ට ඉතාම වැදගත් වේවි කියලා. ඉතින් දුවේ පුතේ ඔය දෙන්නටම ඔය දෙන්නගේ අනාගතේ බොහොම සාර්ථක වෙන්න කියලා බොහොම ආදරයෙන් ස්වර්ණවාහිනියේ සුබ පැතුම් එකතු කරනවා. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක කතා බහට එකතු වුණාට. ආයුබෝවන් සුබ දවසක්. හොඳයි. ඉදිරියෙන් පුංචි විරාමයකට යන තමයි හදන්නේ එකතු වෙලා ඉන්න අපිත් එක්කම ජයග්‍රාහී පද අදාවි තවත් ජයග්‍රාහී කතාවක් තියෙනවා ඔබත් එක්ක බෙදා ගන්න. හොඳයි. ඉතින් ඔන්න අපි තවත් ජයග්‍රාහකින් 3 දෙනෙක් එක්ක මැදිරියේ නැවතත් කතාබහට එකතු වෙන තමයි සූදානම් ඉන්නේ. ඉතින් උසස් පෙළ කියලා කිව්වම විෂය ධාරාවන් කිහිපයක් ඔස්සේනේ මේ විභාගය පැවැත්වෙනකොට අපි කතාබහ කරා කලා විෂය ධාරාවෙන්, ඒ වගේම වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත්ත දූදරුවන් එක්ක. ඉතින් දැන් ඉන්නවා තවත් විෂය ධාරාවන් 3කින් ප්‍රථම ස්ථානය දිනාගත්ත හපන්නු 3 දෙනෙක්. අපි මෙයා එක්කත් කතාබහ කරමු. එයාගේ අත්දැකීම කොහොමද කියලාත් අපි දැනගනිමු. ඉතින් මෙවල මම හඳුනලා දෙන්නම් නේද කවුද එකතු වෙන්නේ කියලා. මගේ ළඟින්ම ඉන්නවා ගණිත විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත් වෙච්ච කොළඹ ආනන්ද විද්‍යාලයේ චිරා නිරෝධ ආයුවත් සුපදසනක් උදේ. ඒත් එක්කම අපිත් එක්ක කතාබහට එකතු වෙනවා ජීව විද්‍යාංශයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත් වෙච්ච ගාල සංග මිතා බාලිකා විද්‍යාලයේ පහන්මා උපරි ලෙනෝරා ආයුවන් සුපදසනක්. ආයුබෝවන් සුපදසනක්. ඒත් එක්කම අපිත් එක්ක කතාබහට එකතු වෙනවා ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත් වුණු ඇහැලේගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ කිරුළු සිහිල් දී ආයුවන් සුපදසනක්. ආයුබෝවන් නැකේ සුපදසනක්. හොඳයි. ඉතින් මේ 3 දෙනා කොහොමද මේ කඩේම ජයගත්තේ, මොන වගේ සැලසුමකින්ද කටයුතු කළේ කියලා අපි දැන් දැනගන්න. අනිවාර්යෙන් මුත්තලා ඔයා කිව්වා වගේම මේ කොහොමද මේ කඩේම ජයගත්තේ කියන එක අපිට වගේම මේ අපිව බලාගෙන ඉන්න අපේ දුවදරුවන්ට ඉතාමත් හොඳ ආදර්ශයක් වේවි. මොකද අපිට මේ හැම කතාවකින්ම ගත හැකිදේ බොහොමයි. ඒ නිසාම මම කැමති අපේ සිරත්ගේ පැත්තට හැරෙන්න මේ කොහොමද දැන් ඔබේ පාසල තුළ ඔබගේ එහෙමත් නැත්නම් පවුල් පරිසරය තුළ කොහොමද ඔබගේ මේ ගමනට එහෙමත් නැත්නම් අපි කියමු ඕ ලෙවල් ඒ ලෙවල් අපේ සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ විභාගයටම තිබ්බ සූදානම කොහොමද? ඇත්තටම මම මුලින්ම පාසල් ගියේ නාතන්නේ ධම්මසර ජාතික පාසල්. ඊට පස්සේ තමයි ආනන්ද විද්‍යාලයට ඇතුළත් වෙන්නේ. ඉතින් මට ඒ පාසල් දෙකෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න. ඉතින් මගේ දායකංශයෙන් ප්‍රථමයා කිව්වහම හොඳට ගණන් පුළුවන් ඇති නේද? අපි දැන් සාමාන්‍යයෙන් කතාවට කියනවනේ චිරත් මේ ටිකක් සංකීර්ණ විෂයක්, එහෙමත් නැත්නම් ගැඹුරු විෂයක්. අපි ලේසියෙන් උඩින් පල්ලෙන් බලාගත්ත කියලා අපිට මේ විෂය හරියාකාරව හදාරන්නට අමාරු. ඒ නිසා ඔබගේ පාසලෙන් වගේම පවුලෙන් ලොකු සහයෝගයක් තියෙන්නේ නැති විභාගයට. ඔව්, මගේ මව ගණිත ගුරුවරියක්. ඉතින් ඒ පැත්තෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඉතින් මම පොඩි කාලේ ඉඳන්ම කොහොමත් ගණිත විෂයේ යල්මක් දැක්කවා, දක්ෂතාවයක් දැක්කවා. ඒකෙන් තමයි මම ගණිත විෂය ධාරාව තෝරගත්තේ. ඉතින් ඒ විදිහට මම ඉතා හොඳ සූදානමකින් යුතුව විභාගයට මුහුණ පුරා. හොඳයි. දැන් පහන්ම එකක් කතා කරන්න ඕනේ. දැන් ප්‍රතිඵල නිකුත් වුණානේ මේ මාසේ අවසාන වෙනකොට. දැන් ප්‍රතිඵල දකිනකොට මොන වගේ හැඟීමක්ද ඇති වුනේ? ප්‍රතිඵල දකිද්දි ගොඩාක් ලොකු සතුටක් ඇති වුණා. බලාපොරොත්තු වුණාද මේ ප්‍රථම ස්ථානේ? මගේ එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මට පුළුවන් උපරිමයෙන් මම විභාගෙට ලියනවා කියලා තමයි මම දිගටම සූදානම් වුණේ. හැබැයි මගේ දෙමාපියෝ, පාසල, උපකාරක පන්තිවල ගුරුවරු, යාළුවෝ ඒ හැමෝටම බලාපොරොත්තුවක් තිබුණා හොඳ රිසල්ට් එකක් දායි කියලා. හොඳයි. දෙමාපියන්ටත් ගොඩක් සතුටු ඇති නේද? අපි දැන් අහන්න ඕනේ ඔය ප්‍රශ්නේ. මට හිතුණා අහන්න කිරුළුගේ. කිරුළු ප්‍රතිඵල දැනගත්ත මොහොතේ මොකද හිතුනේ? ඕකේ ගොඩක් ලොකු සතුටක් දැනනා. හිතුවේ නෑ හයිලන්ඩ් ෆස්ට් ඩේ කියලා. ඔව්, මට වුණේ සාමාන්‍ය හොඳ ප්‍රතිඵලයක් අරන් විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබන්න. මේ වගේ ලොකු ප්‍රතිඵලයක් එයි කියලා ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒක දැනගත්තාම ලොකු සතුටක් දැනනවා.
සාමාන්‍යයෙන් අපි කියනවානේ මේ උසස් පෙළ විභාගය කිව්වහම සාමාන්‍ය පෙළ විභාගයට වඩා අපි වැඩි අවධානයක් දිය යුතුයි මේ විභාගයට. මොකද විෂයන් තුනක් තමයි. නමුත් මේ විෂයන් තුන තුල ඉතාමත් සංකීර්ණ විෂය කරුණු තියෙනවා. එහෙමත් නැත්නම් සාමාන්‍ය පෙළට වඩා අපිට හදාරන්නට දේවල් වැඩි. ගණිතය විෂය ගත්තහම ගණිත අංශයෙන් හදාරනකොට ඒ ගැඹුර ඒ තියෙන සංකීර්ණත්වය ඉතා හොඳින් දැනෙනවා. දැන් ඔබගේ පාසලෙන් වේවාහමත් නැත්තම් පවුලෙන් දැන් අපි දන්නවා හුලකු සහයෝගයක් ලැබුණා කියලා. ඒ වගේම සිරත් කියන්නට ඕනේ මේ සමනෙන් තමන් තුළ තියෙන මහන්සිය කැපවීම ඒ අධිෂ්ඨානය නැත්නම් අපිට ලොකු ගමනක් යන්නට අමාරුයි. මේ කාගෙන් සහයෝගයක් ලැබුණත් ඒ නිසා කොහොමද පාඩම් කරනකොට තිබ්බ ඒ ඉගෙනුම් ක්‍රියාවලිය ඇතුලේ ඔයාගෙන් තිබ්බේ මහන්සිය කැපවීම තමන්ගේ ස්ව උත්සාහය ගැන අපි කියන්නට මම කලින් කිව්වා වගේ මම ගණිතයේ ලොකු ඇල්මක් දැක්කුවා මුලින්දම. ඉතින් ඒක හින්දා මට ඒක අමාරුුනේ නැහැ කරගෙන යන්න. ඉතින් අර ඇත්තටම සාමාන්‍ය පෙළට වඩා මහන්සි වෙන්න ඕනේ උසස් පෙළ විශේෂ නිර්දේශය ආවරණය කරගන්න ඒ කටයුතු කරන්න. ඉතින් අර හැම වෙලාවෙම තමන් කැමති තමන් දක්ෂ ෆීල්ඩ් එකක් සිලෙක්ට් කරගත්තාම ලේසි ඒකේ මහන්සි වෙලා වැඩ කරන්න. ඉතින් කිරුඩු දැන් ජෛව පද්ධති තාක්ෂණ වේදේ දැන් මීට වසර කීපයකට කලින් නම් මේ විෂය ධාරාව තිබුණේ නැහැ උසස් පෙළට. එතකොට දැන් අලුත් විෂය ධාරාවක් ඔබ තෝරගෙන තිනවා. ඒ වගේම ඒ දිවයිනේ ප්‍රථමයා බවට පත් වෙලා තිබෙනවා. අපි කියමු කොහොමද සැලසුමක් ඇති කරගත්තේ, මොන වගේ සැලසුමකටද මේ විභාගය සඳහා ඔබ වැඩ කටයුතු කරේ කියලා. ඕකත් මම ජෛව පද්ධති තාක්ෂණයේදී කියන්නේ තාක්ෂණ වේදේ විෂය ධාරාවේ 2013 එතකොට මම තාක්ෂණ වේදේ විෂය ධාරාව උසස් පෙළට හදාරනවා කියලා සාමාන්‍ය පෙළ කරන කාලෙදි තීරණය කරා. ඒකෙදි සාමාන්‍ය පෙළ ලියලිවරණ ගාවම මම උසස් පෙළ තාක්ෂණ වේදේ සඳහා පන්ති ගියා. එතකොට ඒකෙදි මුලින්දලම මම වැඩ කරා අන්තිම වෙනකම්ම එකම විදිහට වැඩ කරා. ඒකෙදි සාමාන්‍ය අලුත් විෂයන් නිසා මේක ටිකක් අර පේපර්ස් එහෙම ටිකක් අඩුයි. ඒ කියන්නේ අනිත් විෂයන් වලට සාපේක්ෂව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර එහෙම අඩුයි. ඉතින් ලොකු කැපකිරීමක් කරන්න ඕනේ පේපර් කරද්දි නම්. නමුත් තියරි ඔක්කොම කරගෙන තමයි මේ තත්ත්වයට ආවේ. අනිවාර්යෙන්ම. ඒ වගේම උත්පල දැන් සමනෙන් අපි පොඩි කාලේ ඉඳන් අහනවානේ අපේ දුව දරුවන්ගෙන් ලොකු වුණාම කවුද වෙන්න කැමති නේද? හුඟක් අය කියනවා දොස්තර කෙනෙක් වෙන්න, ડોක්ටර් කෙනෙක් වෙන්න. එහෙමත් නැත්නම් ලෝයර් කෙනෙක්, ඉංජිනේර් කෙනෙක්. අර එහෙම තියෙනවානේ පොඩි කාලේ ඉඳන් තියෙන හීන. මට මතකයි මාත් පොඩි කාලේ ડોක්ටර් කෙනෙක්. ડોක්ටර් කෙනෙක් වෙන්නද? මම හැබැයි කිව්වේ හීනේ තමයි දැන් ඉන්නේ. ඒ නිසා මේ මටත් එහෙම හීනයක් තිබ්බා. දැන් අපි එහෙම හීන පොඩි කාලේ පොඩි වයසට කිව්වට උත්පලා මේ ඒ හීනෙනුත් තව යම්කිසි නිශ්චිත අරමුණක් ගැන මට කිව්වා පහන්ම කතා කරනකොට. ඇයට ඕනේ මේ ඇයට තියෙන කැමැත්ත තමයි මේ මෙඩිසින් කරන්න විතරක් නෙවෙයි ડોක්ටර් කෙනෙක් වෙලා ඒකෙනුත් රිසර්චස් කරන්න, එහෙමත් නැත්නම් තමන්ගේම දේවල් හොයාගන්න රිසර්ච් කරන්න මේක තමයි තියෙන කැමැත්ත. අපි ඒ කැමැත්ත ගැන විශේෂයෙන් කියන්න ඕනේ පහන්ම. මම පොඩි කාලේ ඉඳන් වැඩිපුරම හැකියාව තිබුණේ මැත්ස් කරන්න. ඒ වුණාට දැන් මගේ කැමැත්ත තිබුණේ බයෝ ෆීල්ඩ් එකෙන් බයෝ වලින් එලෙවස් කරලා මෙඩිසින් කරලා මෙඩිසින් මෙඩිකල් රිසර්ච් කරන්න. මගේ ආසාව පොඩි කාලේ ඉඳන්ම ෆීල්ඩ්ස් දෙකකට ඉන්ට්‍රස්ට් තිබුණාක් ඒ තමයි නියුරෝසයන්ස් කැන්සර්. ඒ කියන්නේ ඒ දෙකට පොඩි කාලේ ඉඳන් මං කියවලා බලනවා, YouTube වීඩියෝස් බලනවා, ලොකු ආසාවක් තිබුණා. එතකොට ඒ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න බයෝ කරන්න ඕන, මෙඩිසින් කරන්න ඕන. ඒක නිසා තමයි මම බයෝ කරන්න තෝරගත්තේ. ඒතර අර මම කැමැති එක තෝරගෙන ඒකෙන් ඉස්සරහට යන්න තමයි මම බයෝ තෝරගත්තේ. දැන් මට හිතුණා චිරාත්ගෙන් අහන දැන් ගණිත විෂය ධාරාව කියලා කිව්වහම දැන් බොහෝ දෙනා විභාගයේ ආසන්න වෙනකොට තමයි විභාගයට අවධානය යොමු කරන්නේ, විභාගයට සූදානම් වෙන්නේ. හැබැයි ගණිත විෂය කියලා කියන්නේ එහෙම කරන්න පුළුවන් විෂය ධාරාවක් නෙමෙයි. මොකද මේ ගණිතය සමගම කරන අනිකුත් විෂයන්, ඊට සමගාමී කරන අනිකුත් විෂයන් වල පවා මේ ගණන් හදන්න තියෙනවා, විවිධ සූත්‍ර මතක තියාගන්න තියෙනවා. මේ දේවල් එක රැයින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සතත අභ්‍යාසය කියන දේ, අඛණ්ඩව වැඩ කටයුතු කරනවා කියන දේ මේ විෂය ධාරාවට ඉතාම වැදගත්. ඒ නිසා අපි ඒ පිළිබඳව කතා බහ කරමු. ඔව්, ඉතින් මුලින්දම්ම වැඩ කරගෙන යන්න ඕනේ. මම කලින් කිව්වා වගේ සාමාන්‍ය පෙළ වගේ අඩු කාලෙකින් කම්ප්ලීට් කරන්න බෑ මේක. මුලින්දම්ම ප්‍රැක්ටිස් කරන්න ඕනේ, පේපර්ස් ලියලා ඒ පුහුණුව ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ හොඳට තීරි ගැන හොඳ අවබෝධයක් තියෙන්නත් ඕනේ. ඒ වගේම අර හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්නත් ඕනේ. ඒක අර මැත්ස් වලට විතරක් නෙවෙයි, මං හිතන්නේ අනිත් සබ්ජෙක්ට්ස් වලටත් ඒ විදිහටම අර මුලින්දම්ම ඒ ලෙවල් වල
හොඳ පුහුණුවක් එක්ක වැඩ කරමින් කරගෙන යනවා. මට දැන් මේ මේ තුන්දෙනාම කියපු දේවල් එක මට අහන්න හිතුණා. මේ කතාව චුට්ටක් කියවුණා කිරුළුගේ. මොකද මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියන එක. මොකද බොහෝ දෙනා මේ උසස් පෙළ විභාගයට සූදානම් වෙනකොට මේ වුණා. මේ එක උපක්‍රමයක් තමයි මේක තමන්ගේ දැනුම උරගා බලන්න, තමන් ලියන විදිය හරිද කියලා දැනගන්න බොහෝ දෙනෙක් අනුගමනය කරන ක්‍රමවේදයක්. අපි කියමු මේ ක්‍රමය කොයිතරම් දුරට සහයෝගයක් වුණාද, මොනතරම් දුරට පිටිවහලක් වුණාද ඔබේ ප්‍රතිඵලයේ ඉහළ නංවා ගන්න. මම පහන් මගෙන් අහන්නම්කෝ. මම පේපර්ස් ගොඩක් කරා පටන් ගත්ත දවසින්දම. ෆස්ට් ටර්ම් එකට අදාළ කරුණු ටික ඉගෙන ගත්තට පස්සේ ඒකෙන් ලියන්න පුළුවන් පළවෙනි වාරේ ටර්ම් ටෙස්ට් පේපර්ස්. ඔය ටෙලිග්‍රෑම් වල එහෙම ගොඩක් තියෙනවා, ඒවා ඩවුන්ලෝඩ් කරන් කරා. ඊට පස්සේ සාමාන්‍ය සිලබස් එකෙන් 75% වගේ ඉවර වෙද්දි පාස් පේපර්ස් කරන්න පටන් ගත්තා. පාස් පේපර් සාමාන්‍ය 2000 ඉඳන් විතර ෆිසික්ස් වලට කරා, කෙමිස්ට්‍රි වලට 2016 ඉඳන් වගේ, බයෝ වලන 2019 ඉඳන් එම්සීකියු ටික විතරයි මම කරේ. ඒ වගේම දැන් ඒ පාස් පේපර්ස් කරාම ඒ විදියේ ප්‍රශ්න තමයි ඒ ලෙවල්ස් වලට එන්නේ. එතකොට ඒවා අර පාස් පේපර්ස් කරලා තමන්ම තනියෙන් මාක් කරගත්තාම මගේ අඩුපාඩු මොනවද, මම උසස් පෙළ ප්‍රශ්න පත්‍රෙට ලියන්න කොච්චර සූදානම්ද කියලා බලාගන්න පුළුවන්. ඊට අමතරව අර මොඩල් පේපර්ස් දීලා තියෙන ඒවත් සමහර ඒවා ඩවුන්ලෝඩ් කරන් කරා, අර ලොකු වේට් එකක් දුන්න පාස් පේපර්ස් වලට. දැන් ඇතම් අය කරන චෝදනාවක් තමයි, ඇතම් අය පළ කරන මතයක් තමයි මේ වුණා. මේ විදිහට මේ පාස් පේපර්ස් අපි පිටිපස්සේ පාස් පේපර්ස් කරන්න පුරුදු වෙන අය දැන් මේ පාස් පේපර්ස් වලම තේනවනේ පිටිපස්සේ ආදාශ උත්තරයකුත් දීලා මේ උත්තර කටපාඩම් කරගන්න අය ඉන්නවා. මේක හොඳ ක්‍රමවේදයක් කියලා හිතන අය ඉන්නවා. ඒ විදිහට තමන්ගේ උත්තරේ ලියන්න පුරුදු වෙන අය ඉන්නවා. මේ ක්‍රමය කොයිතරම් සාර්ථකද කියනකට මට අහන්න හිතුණා. ඒ වගේම පාස් පේපර්ස් කරලා අපි මේ ප්‍රශ්න තමයි එනවනම් ඉන්නේ, ඒ නිසා අපි මේ වගේ උත්තරයකට තමයි ලෑස්ති වෙන්න ඕන කියලා උත්තර ලෑස්ති කරගෙන ඉන්න එක මොනතරම් සාර්ථකද නැහැ. එහෙමත් නැතිනම් මේ පාස් පේපර්ස් හරහා මොන විදිහටද අපි අපේ මේ විභාගයට මුල් දෙන්නේ කටයුතු සඳහා උදව්වක් ලබා ගන්න ඕනේ කියලා හරිම ක්‍රමවේදය අපි කියලා දුන්නොත්, මම කැමති කිරුළුගෙන් අහන්නේ. මොකද පාස් පේපර්ස් එක වැඩ කරපු කෙනෙක් ලොකු කාලයක් නැති වුණත් මේ පුංචි කාලේ මේ වසර කීපේ වුණත් ඔයාට උදව්වක් වෙන්න ඇති. ඒ නිසා අපි ඒ ගැන කියමු. ඔව්, අපේ පාස් පේපර් කියන්නේ දැන් ඒ කියන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රනේ. එතකොට අපේ පේපර් එක හැදෙන්නේ ඒ මොඩල් එකට තමයි. සාමාන්‍යයෙන් අපේ විෂය ගත්තොත් එහෙම ඒකේ තියෙනවා මේ පාඩුවෙන් මේ ප්‍රශ්නේ, මේ ප්‍රශ්නෙට එන්නේ මේ පාඩුවෙන්, ඒ විදිහට පාඩම් බෙදෙනවා. එතකොට අපිට ඒ පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. මොකද අපි හරියට ටාගට් එකක් තියාගෙන ගත්තොත් සමහරට අපිට අමාරු පාඩමක් තියෙන පුළුවන්. එතකොට අපි අපි මේ ප්‍රශ්නේ තෝරනා කියලා හිතලා ඒ පාඩමට ලොකු බරක් දෙන්න පුළුවන්. මොකද පාස් පේපර් අවුරුදු කිහිපයක අපි නිකන් අපි බැලුවොත් එහෙම අපිට හිතා ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ එන්නේ මේ පාඩමෙන්, මේ ප්‍රශ්නෙට අදාළව තියෙන්නේ මේ පාඩමේ තියරි කොටස් කියලා. එතකොට ඒකේ ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. උත්තර කටපාඩම් කිරීම නම් මං හිතන්නේ, මොකද සාමාන්‍යයෙන් අවුරුද්දෙන් අවුරුද්ද ප්‍රශ්න අහන විදිහ වෙනස්නේ. එතකොට ඒ ලෙවල් වගේ විශේෂක ඒ විදිහ කටපාඩම් කළා කරන්න අමාරුයි. ඒත් අර ලොකු අවබෝධයක් ගන්න පුළුවන් අපිට උත්තරයක් හරියට කොහොමද ලියන්නේ, මොන මොන පොයින්ට් වලට ලකුණු හම්බෙන්නේ කියලා ඒ වගේ ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම MCQ වල නම් ගොඩක් ඉතින් අර පරණ දේවල් ම ඇහෙනවා. මොකද MCQ අහන මොඩලයක් තියෙනවනේ. ඒකට අර නමුත් අර උත්තර කටපාඩම් කිරීම හරියන්නේ නැහැ. හැබැයි අපිට පාස් පේපර් කරන එකේ ලොකු අදයක් කරගන්න පුළුවන්. මොකද විභාගෙ කිට් උනහම මේ දිවයිනේ ප්‍රථමයන් බවට පත් වුණා. තමයි මේ කාරණාව කියන්නේ. ඉතින් මතකේ තියාගන්න ඉදිරියේදී මේ කඩෙන් විභාග වලට මුණ දෙන සූදානම් වෙන දුවආදරුවන්. දැන් අපිට ඕනතරම් මෙවලම් තියෙන පුළුවන් අපේ වැඩ කටයුතු වල සහාය වෙන. හැබැයි අපි මෙවලම් පාවිච්චි කරන්න කොහොමද කියලා හරියට දන්නේ නැත්නම් අපිට සාර්ථක ප්‍රතිඵලයකට යන්න බෑ. දැන් ප්‍රශ්න උත්තර පොත්පත් ගන්න තියෙන ඕනතරම්. හැබැයි ඒක භාවිතා කරන්න ඕනේ මොන වගේ විෂය අපි මුණදෙන විෂය තුළ මොන වගේ කොටස් වලින්ද, මොන වගේ අංශ වලින්ද වැඩිපුරම ප්‍රශ්න අහන්නේ, අපි මොන වගේ දේවල් වලටද වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ කියන දේ ඔබේ ඔළුවට දාගන්න තමයි මේ දේවල් අපි මේ මෙවලම් පැත්තට පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් කටපාඩම් න්‍යාය නම් හරියන්නේ නැහැ. කටපාඩම් කරලා විතරක් හරියන්නේ නැහැ. උත්බලය වගේම දැන් අපි විවිධ විෂයන් ධාරාවන් යටතේ අපේ ඉගෙනුම හදාරගෙන යනකොට, අපේ ගිනුම් ක්‍රියාවලිය යෙදෙනකොට, දැන් ගණිතය විෂයට සාපේක්ෂව වෙන විෂයක් එකිනෙකට වෙනස්, ඒ තියෙන විෂය සාමාන්‍ය විෂය ධාරාවම වෙනස්. එතකොට තමන් කැප වෙන ප්‍රමාණය අනුව තමයි තමන්ට හිමි ප්‍රතිඵලය ලැබෙන්නේ, මොන විෂය කුමන විෂය ධාරාව යටතේ ඔබ විභාගයට සූදානම් වුණත්. ඉතින් චිරත් මම කැමති දැනගන්න, දැන් අපි කලින් අපේ කලාංශ ප්‍රතිමයාගෙන් එවාගෙන් වාණිජංශ ප්‍රතිමයාගෙන් මේ ප්‍රශ්නයම අහුව මම උත්පලාට කිව්වා මේ හරිම හොඳ ප්‍රශ්නයක්. මොකද අපි 10 දෙනෙක්ගෙන් ඇහුවොත් 10 දෙනා කියන්නේ 10 විදිහක්. කොහොමද ඇත්තටම පාඩම් කරේ? දැන් ගණිතය විෂය
දහරාව යටතේ ඔබ විභාගයට සූදානම් වෙනකොට කොහොමද ඇත්තටම පාඩම් කරේ? මේ මොකක් හරි විශේෂ තමන්ටම ආවෙනික ක්‍රමවේදයක් තිබ්බද? එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් වෙනත් අය වගේම තියරි ටික බලාගෙන ඊට පස්සේ පාස් පේපර්ස් කරලා ඒ සාමාන්‍ය ක්‍රියාවලියටද මොන වගේ ක්‍රියාවලියක්ද මේ පාඩම් කරනකොට යදාගන්නේ? ඒකට දැන් මැත්ස් වගේ ගත්තොත් අක්කේ අපිට ප්‍රැක්ටිස් එකෙන් තියරි හොඳ අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. එතකොට තියරි එක අවබෝධ කරගන්න එක කරන්න ඕනේ. දැන් අපි උගන්වනකොට ඒක අහගෙන ඉන්න පුළුවන්. ඒක ගුරුවරයෙක් ප්‍රශ්න අහලා ඒක විසඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ක්‍රමවලි අපිට අර තියරි එක ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට පේපර්ස් ලියලා එහෙම ප්‍රැක්ටිස් කරන එක තමයි කරන්න ඕනේ කියලා මම හිතන්නේ. ඉතින් අපි මැත්ස් වගේ ගත්තොත් ලිකුවට පාඩම් කරන්න ඇත්තරම දෙයක් නැහැ. කෙමිස්ට්‍රි වගේ ගත්තොත් එතන ෆිසික්ස් ගත්තත් සමහර ප්‍රැක්ටිකල්ස් වල පොයින්ට්ස් වගේ දේවල් ඒක අර ඒක අවබෝධයෙන් යුතුව මතක තියාගන්න ඕනේ. ඉතින් ඒ දේවල් මුලින්දම අර මතක තියාගෙන ඉගෙන උගන්වනකොට ඒ ඉගෙන ගන්න කොටස් වලට අදාළ දේවල් මතක තියාගන්න එක තමයි මම හිතන්නේ. සාමාන්‍ය පුහුණු වීම හැමතත් නැත්නම් මේ ප්‍රැක්ටිස් එක තුලින් හැමතත් නැත්නම් අපි සතට අභ්‍යාසය තුලින් තමයි මේක වැඩි දියුණු කරගන්නට පුළුවන් මම හිතන්නේ. ඔයාලා මොකද සාමාන්‍යයෙන් ගණිතය වගේ විෂයක් ගත්තාම මේ අපිට චිරක් කිව්වා වගේ මේ තියරි ලොකුවට බලාගෙන පාඩම් කරගෙන යනවට වඩා Taman මනසින් හිතලා වැඩ කරලා ඒ පුහුණු වීම තුලින් තමයි ඔවුන්ගේ කුසලතාවයේ වැඩි වර්ධනය වෙන්නේ. පහන් මගින් අහන්නත් ඕනේ ප්‍රශ්නෙම. ජීව විද්‍යාව කියන්නේ අපි දන්න විදිහටම තියරි සබ්ජෙක්ට් එකක් වැඩි, ඒ වගේම පාඩම් කරන විෂය කරුණු ප්‍රමාණය මතකයේ තියාගන්න ඕනේ ප්‍රමාණය වැඩි විෂය ධාරක් විදිහට තමයි අපි හඳුනගන්නේ. ඒ නිසා පහන් ම කොහොමද පාඩම් කරේ? දැන් ගෙදර තිබ්බ වටපිටාව කොහොමද? අපිට ඒ ගැන අත්දැකීම පොඩ්ඩක් විස්තර කරමු. කොහොමද පවුල් පරිසරයෙන් හම්බුණු සහයෝගය වගේම ඔයා කොහොමද පාඩම් කරේ කියන එක ගැන? දැන් බයෝ කියන්නේ රහසක් එහෙම නැහැ නේද කියන්නේ? මේ බයෝ කියන්නේ ගොඩාක් පාඩම් කරන්න තියෙන සබ්ජෙක්ට් එකක්. දැන් මට මුලදී ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙක තියරි ඔළුවට දාගත්තාම ඒක අල්ලගෙන කරන් යන්න පුළුවන්. බයෝ මුලින්ම පාඩම් කරන්න ඕන. අර බයෝ වල බෑ මම පළවෙනි අවුරුද්දේ නිකන් ඉඳලා දෙවෙනි අවුරුද්දේ ඔක්කොම ටික අර ඔක්කොම ටික ගොඩ දානවා කියලා සමහර වෙන එහෙම කරන්න බෑ. මුලින්ම බයෝ අර එදා කරන ටික එදාම ඉවර කරන්න ඕන. මම කරන්නේ ක්ලාස් එකකට හරි නැත්නම් ඉස්කෝලේට හරි යන්න කලින් අර එදාට කරන්න තියෙන කොටස රිසෝස් බුක් එකෙන් නිකන් රෆ්ලි කියවලා මොනවද අද කරන්න තියෙන්නේ කියලා අයිඩියා එකක් ඔලුවට දාගෙන යනවා. ඊට පස්සේ ඉස්කෝලේදී හරි ක්ලාස් එකේදී හරි ඒක කරද්දී අර හොඳට අහන් ඉන්න. එතකොට මම දන්නවා මේ ගුරුවරයා ඊළඟට කියන්නේ කියලා දෙන්න යන්නේ මේ කොටස. මට අවබෝධයක් තියෙන මම ගෙදරදී බලාගෙන ගිය නිසා. ඊට පස්සේ ක්ලාස් එක ඉවරලා ගෙදරාවට පස්සෙත් මම ආයෙ ඒ ටික එකපාරක් දෙපාරක් පාඩම් කරගන්නවා. ඒකෙන් එන්න පුළුවන් ප්‍රශ්න ටිකක් නිකන් මොනවද කියලා බලලා පාස් පේපර්ස් එකේ ඇවිල්ලා තියෙන මොනවද කියලා පොඩ්ඩක් බලනවා. කරන්න පුළුවන් නම් කරනවා. ඊට පස්සේ තව දැන් බයෝ වල කටපාඩම් කරන්න ඕන කියලා ගොඩක් අයගේ මතයක් තියෙනවා. කටපාඩම් කළා බයෝ වලට ලකුණු ගන්න බෑ. සාමාන්‍යයෙන් කටපාඩම් කළා 60කට යන්න පුළුවන් නම් 95කට 100කට කටපාඩම් කළා යන්න බෑ. අර බයෝ වල තියෙන තියරි එක ඉස්සෙල්ලාම හොඳට ඔළුවට දාගෙන අවබෝධ කරගෙන ඊට පස්සේ ස්ටෙප් බයි ස්ටෙප් මොකද්ද වෙන්නේ ප්‍රොසෙස් එක මතක තියාගත්තාම අර රිසෝස් බුක් එකේ තියෙන විදිහටම ලියා ගන්න පුළුවන් ගන්නට ප්‍රැක්ටිස් එකත් එක්ක යනවා. ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. දැන් රහසක් නැහැ කියලා ඇහුවනේ මම. ඒක මට හිතුන රහසක් තිබුණා කියලා නේද? හරි වැදගත් කාරණයක් මතක් කරේ. දැන් අපි බොහෝ දෙනා පුරුදු වෙලා තියෙන සහ අපි ඔන අරමුණ පුංචි දූ දරුවෝ ඉන්නවා නම් ඒයත් මේ දෙම වෙන්න ඇති කරන්නේ අපි පාසලට යනවා. එහෙම නැත්නම් උපකාරක පන්තියකට වෙන්න පුළුවන්. ඒ යන්නේ අපි කිසිම දෙයක් ඔළුවේ තියාගෙන නෙමෙයි ගිහිල්ලා උගන්නන දේ අහගෙන ඉඳලා ගෙදර එනවා. හැබැයි පහන් වගේ හොඳ ඉගියක් ලැබුණා. කොහොමද සාර්ථකව විෂය කරුණ තමන්ගේ ඔළුවේ රඳවා ගන්න කියලා? පාසලට වෙන්නට පුළුවන්, පන්තියට වෙන්නට පුළුවන්. යන්න කලින්ම අද ඉගෙන ගන්න යන්නේ මොකක්ද කියන එක පිළිබඳ අවබෝධයක්, මූලික අවබෝධයක් ඇතිව තමයි අය මේ පාසලට සහ පන්තියට සහභාගී වෙලා තිබෙන්නේ. ඉතින් බොහොම සාර්ථක ක්‍රමවේදයක් හැටියට අපිටත් හිතෙන ඔන්න අත්හදා බලන්න පුළුවන් අපි නරඹන පුංචි දූ දරුවන්ට තමන්ගේ විභාග කටයුතු සඳහා. දැන් මේ කාරණ ටික මට කියන්න හිතුණා මේ වුණා. දැන් අපි මේගොල්ලන්ගෙන් අපි මේ දූල පුතාලගෙන් අහනවා ඒ අය කොහොමද සූදානම් වුණේ කියලා. ඒ වගේම අපි නරඹන දූ දරුවන්ට අපි කියනවා මේ විදිහට වැඩ කටයුතු කරන්න කියලා. හැබැයි මට හිතෙනවා මේක දූ දරුවන්ට විතරක් අපි අරමුණු කරගත යුතු කතාවක් නෙමෙයි කියලා. දෙමාපියන්ටත් කියන දේවල් තිබෙනවා. මොකද දැන් මේ අය මේ පාඩම් කරපු ක්‍රමවේදය ගැන කියනකොට මට කියන්න හිතුණු කාරණේ තමයි අපි අහලා දැකලා තිබෙන ඕන තරම් සිදුවීම් තිබෙනවා. දෙමාපියන් බලපෑම් කර පාඩම් කරනවා නම් උදේ පාන්දර නැගිටින්න ඕනේ. මේ අහවල් වෙලාව නැගිටලා පාඩම් කරන්න ඕනේ. ඒක තමයි පාඩම් කරන වෙලාව කියලා. හැබැයි මේක හැම දරුවෙකුටම සාධාරණ වෙන්නේ නැහැ. දරුවන්ට ඔවුන්ටම ආවේණිකම ක්‍රමවේදයන් තිබෙනවා. ඔවුන්ටම ආවේණිකම රටාවන් තිබෙනවා. ඒ දේවල් දෙමාපියන් හැටියට ඔබ හඳුනා ගැනීම ඉතාම වැදගත්. මොකද මේ
මේ දිවයිනේ ප්‍රථමයන් බවට පත්වන දරුවන් හැම කෙනෙක්ගේම කටින් කියුම්දී තමයි ඔවුන්ගේ නිදහස දෙමව්පියන් ලබා දීලා තිබුණා. තමන්ට කැමති විෂය ධාරාවක් තෝරගන්න, ඒ වගේම තමන්ට කැමති විදිහට තමන්ගේ පාඩම් කටයුතු සැලසුම් කරගන්න. මේ නිදහස දරුවන්ට ලබා දෙන්න ඔබ ඔවුන් අධීක්ෂණය කරමින් ඔවුන්ට පසුබිම ඉඳලා සහයෝගය ලබා දෙන්න. ඔවුන් වෙනුවෙන් තීරණ ගැනීම නවත්වන්න. එහෙමනේ අනිවාර්යෙන්ම කළා. වගේම මතක් කරන්න ඕනේ, දැන් මම කලින් වතාවකත් කිව්වා මේ අපි කොච්චර මහන්සි වුණත්, දරුවා කොච්චර කැප වෙලා මහන්සි වෙලා පාඩම් කරාත්, පාසලෙන් මොනතරම් සහයෝගයක් ලැබුණත්, පවුල් පසුබිම තුළ, පවුල් පරිසරය තුළ උත්කලා මේ පාඩම් කරන වාතාවරණයක් නැත්නම් එතනදී ලොකු ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනවා ඒ දරුවට. මොකද ඒ මානසික නිදහස එහෙමත් නැත්නම් තමන්ගේ පාඩම් කිරීමට සුදුසු මානසික තත්ත්වය ගිලිහී යාම තුළ ඔහුගේ හෝ ඇයගේ තියෙන උත්සාහයේ ප්‍රතිඵලය ගිලිහී යන්නට පුළුවන්. ඒ නිසාම තමයි අපි ජයග්‍රහී බදාදා ආයුබෝවන් ශ්‍රී ලංකා තුළින් ඔබට හැම වෙලාවකම දරුවන් එක්ක ඉන්න, දරුවන්ට සුදුසු පවුල් පරිසරය, පවුල් පසුබිම හදන්න එය ඔබ සතු වගකීමක් කියන එක ගැන නිරන්තරයෙන්ම මතක් කරන්න. සිරත් අපි දැන් මෙහෙම කියනකොට පවුල් පසුබිම ගැන ඔබ කලින් කිව්වනේ, කොහොමද දැන් සාමාන්‍යයෙන් ඔබගේ තියෙන අත්දැකීම මේ බාහිර ක්‍රියාකාරකම්, එහෙමත් නැත්නම් ඔබේ විද්‍යාලයේ තියෙනා වූ බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩාවන්, කොහොමද ඒ සම්බන්ධව තියෙන අත්දැකීම විභාගය කාලයේදී හෝ සාමාන්‍ය පෙළ කාලයේදී මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ? ක්‍රීඩා ගැන කිව්වොත් අක්කේ මම 7-8 වගේ වසරවලදී ක්‍රීඩා කීපයක නිරත වෙලා තියෙනවා. හැබැයි එතනින් පස්සේ මම ඔලිම්පියාඩ් තරඟ, ඒ වගේ ගණිත තරඟ, ඒ වගේ දේවල් වලට තමයි ලොකු අවධානයක් යොමු කරේ. ඊට පස්සේ මේ ප්‍රෝග්‍රෑමින් කම්පිටිෂන්ස් වලට මම සහභාගී වෙලා ජයග්‍රහණ ලැබලා තියෙනවා. අපි ඔලිම්පියාඩ් තරඟයේ ජයග්‍රහණය කිරීම ගැන කතා කරන්න ඕනේ. මොකද ගණිත ඔලිම්පියාඩ් තරඟාවලිය කියලා කියන්නේම විශේෂයෙන් ගණිත විෂය ධාරාවියට දරුවන්ට ඉතාම වැදගත් වෙන, බොහෝ දෙනාගේ අවධානය යොමු වෙච්ච තරඟාවලියක්. මේක ජයග්‍රහණයක් ලැබනවා කියලා කියන්නේම ඔහු ඒ විෂයේ ප්‍රවීණ තැනක ඉන්න කෙනෙක් ඉදින් මේ ජයග්‍රහණය දෙවතාවක් දෙනවාගෙන තියෙනවා නේද කියලා. ඔව්, ගණිත ඔලිම්පියාඩ් තරඟාවලිය එක්වරක්, ඊට පස්සේ මේ ඉන්ෆෝමැටික්ස් ඔලිම්පියාඩ් කම්පිටිෂන් එකේදී මම 3ක් විතර මේ ෆයිනල් ලෙවල් දෙවෙනි ස්ථානය, ප්‍රථම ස්ථානය ලබාගෙන තියෙනවා නැෂනල් ලෙවල්. ඒ වගේම මේ උපලා දැන් පහන්වත් ඉස්කෝලේ කාලේ විශේෂ බාහිර ක්‍රියාකාරකම්, එහෙමත් නැත්නම් ඔලිම්පියාඩ් ගේම්ස්, මේ හැම දෙයකම නිරත වෙලා තියෙනවා කියලා ආරංචි. ඒ නිසා අපි ඒක ගැන කතා කරන්නට ඕනේ. ජාතික වශයෙන් විතරක් නෙවෙයි, ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණක් ලබාගෙන තියෙනවා. මොනතරම් ආඩම්බරයක්ද නේද? බලන්නේ පවුල් පරිසරයෙන් ලැබෙන සහයෝගය, නැත්නම් සමහර වෙලාවට අපි දරුවන්ව කොටු කරනවනේ උත්කලා, ඉගෙන ගන්නව නම් විභාගෙ තියෙනව නම් මේ විභාගයට විතරක්ම අවධානය දෙන්න කියලා. එහෙම නැතුව විශේෂ බාහිර ක්‍රියාකාරකම්, මේ වගේම තමන්ට අවශ්‍ය දෙයක් කරන්නට ඒ පවුලෙනුත් නිදහස දීලා තියෙනවා. පහන්ම කියන්නක ඒ අත්දැකීම ජාතික වශයෙන් වගේම ඔබ ජාත්‍යන්තර වශයෙන් දිනාගත්ත ජයග්‍රහණ ගැන. මම පොඩි කාලේ ඉඳන්ම බාහිර වැඩ කරා. සාමාන්‍යයෙන් ඉස්කෝලේ මීඩියා යුනිට් එකේ ඉංග්ලිෂ් ඩිබේටින් ක්ලබ් එකේ, ඊට පස්සේ ඒ ඉංග්ලිෂ් ඩේ තරඟ, ඒවටත් ගියා. ඒ වගේම මේ මම මැත්ස් ඔලිම්පියාඩ් තරඟ වලට ගියා 8 වසරේ ඉඳන් 10 වසර වෙනකන්. ඒවයි 8 වසරදී ඉන්ඩියා ඉන්ටර්නැෂනල් එකේ බ්‍රොන්ස් එකක් තිබුණා, 10 වසරදී ගෝල්ඩ් එකක් තිබුණා තායිලන්ඩ් ඉන්ටර්නැෂනල් මැත්ස් ඔලිම්පියාඩ් එකේ. ඒ වගේම ඒ ලෙවල්ස් වලට ආවට පස්සේ බාහිර වැඩ කරන එක අඩු වුණා, ඒ කියන්නේ සෑහෙන අඩු වුණා. හැබැයි මම නැවැත්තුවේ නැහැ. මොකද අර එක දිගට පාඩම් කරනකොට ඒක බෝරින් වෙනවා. එතකොට අර පොඩ්ඩක් ඩිස්ට්‍රැක්ෂන් එකකට හරි මොකට හරි බාහිර වැඩක් කරා. මම මීඩියා යුනිට් එකේ හිටියා. ඊට පස්සේ ඩිබේටින් කරා. ඒ ලෙවල් කාලෙත් මම ඔලිම්පියාඩ් තරඟ කරා. 2023 තමයි මම ඒ ලෙවල් ලියන්නේ. ඒ කියන්නේ 24 ජනවාරි වලට ගියා. හැබැයි 23 මම ජූලයි වල ගියා ස්විට්සර්ලන්ඩ් වල ඉන්ටර්නැෂනල් කෙමිස්ට්‍රි ඔලිම්පියාඩ් එකට. ඒකේ මට බ්‍රොන්ස් මෙඩල් එකක් තිබුණා. අර දැන් ඔලිම්පියාඩ් වලට වැඩ කරනකොට ගොඩක් වෙලාව ගත කරන්න ඕනේ. ඒකට මගේ තිබුණ අදහස තමයි බාහිර වැඩකට මොකක් හරි කාලය, යම් කිසි කාලයක් ගත වෙනවා නම් ඒ ලෙවල් වලට මට පාඩම් කරන්න තියෙන වෙලාවෙන් පැයක් හරි මම බාහිර වැඩකට යොදන්න ඕන නම් මම ඒ වෙලාව වෙන කොහොම හරි විදියකින් අල්ලනවා. එතකොට දැන් මට ඔලිම්පියාඩ් වලට දවසට පැය 3ක් විතර පාඩම් කරන්න වෙනවා නම් අර ඔලිම්පියාඩ් වැඩ ඔක්කොම ඉවරනාට පස්සේ මම අර කරන ඔය YouTube බලන ඒවා, ඊට පස්සේ Instagram වල Reels බලන ඒවා, ඒ ඔක්කොම අත්හැරලා අර අර ඔලිම්පියාඩ් වලට ගත වෙච්ච වෙලාව වෙන විදියකින් කවර් කරගන්න. එහෙම කරාම බාහිර වැඩයි ඉගෙන ගන්න වැඩයි බැලන්ස් එකේ කරන් යන්න පුළුවන්. ඒ කියන්නේ මේ බොහොම සවිඥානිකව මේ තාක්ෂණය
කියන්නේ බොහෝ වෙලාවට අපි බොහෝ දෙනෙක් අතරමං වෙන තැනක්නේ. අපිට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. අපි බලන්නේ මොනවද කියලා අවධානයක් නැතුව යනවනේ. අපි ඔහේ බලාගෙන ඉන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි විභාගයකට සූදානම් වෙන කෙනෙක් මොනතරම් අවධානයකින් කටයුතු කරන්න ඕනද කියන එක ඔබට පැහැදිලි වෙන්නේ නැති. දැන් පහන්ම මේ ජයග්‍රහණේ ලබාගෙන තියෙන්නේ. ඒ පිළිබඳව හොඳට සම්බුද්ධිකව තීරණයක් අරගත්ත නිසා. ඒ ඉතාලම පොදින් කලමනාකරණය කරගෙන තිනවා Tamanගේ බාහිර කටයුතු සහ අධ්‍යාපන කටයුතු. ඉතින් දැන් මට ওই ප්‍රශ්නේ අහන්න හිතුණා කිරුළුගෙන. දැන් කිරුළුව බාහිර ක්‍රියාකාරකම් වේවා එහෙමත් නැත්නම් අපිට තියෙන සමාජීය සම්බන්ධතා වෙන්නට පුළුවන්. අපි සමාජයත් එක්ක ගනුදෙනු කරන ඒ විවිධ අවස්ථාවන් වෙන්න පුළුවන්. බොහෝ දරුවන් හිතනවා මේ හැම දෙයකින්ම ඈත් වෙලා හුදකලා වෙන්න ඕනේ විභාගයකට මුහුණ දෙනකොට කියලා. ඒක ඇත්තද? නෑ. මම එක වසරකින් දැන් 9 වසරකින් සීතාව ජාතිවාසී අධ්‍යාපනය ලැබුවේ. ඒ කාලේදී මම ක්‍රීඩා කරා. 10 වසරකින් වගේ පස්සේ කියන්නේ ඕල වලින් පස්සේ වගේ සාමාන්‍යයෙන් ඒ ලෙවල් වලට ආවම නම් ක්‍රීඩා කරන එක නැවතුණා. මොකද ලොකු කාලයක් අධ්‍යාපනයට වැය කරා. හැබැයි අධ්‍යාපනයම කරන්න ඕනි කියලා ගන්නේ ක්‍රීඩා කටයුතු කරන්න බුලා. මොකද පාන්දුරේ යාළුවෝ ඉන්නවා, අධ්‍යාපනය ක්‍රීඩාවයි දෙකම කරලා කැම්පස් එකට වාසු නැය. එතකොට අර පහන් මගේ වගේ එතකොට අපි පාඩම් කරාම බෝරින් එන එකට ඒ වගේ දෙයක් කරාම ඇත්තටම වටිනවා. එතකොට අපේ අධ්‍යාපන කටයුතු වලදී තොන් මනස නිදහස් වෙනවා. ඒ නිසා දෙකම බැලන්ස් එකේ කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වුණාට මම නම් ඒ ලෙවල් කාලේ ගොඩක් අය කරේ අධ්‍යාපන කටයුතු වලට කාලය. නමුත් දෙකම බැලන්ස් එක කරන එක තමයි හොඳම වැඩේ. හොඳයි. ඉතින් නැතව කතා බහ කරන්න දෙයක් තිබුණා. හැබැයි ඊට කලින් අපි ඉක්මනින් වෙලා බලලා කොයි කාගෙත් පොඩි බඩගිනි නිවන්න ඕනම වෙලාවක සුපර් මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙමේ. දැන් සිග්නල් හර්බල් 99ක් විශ්වවිද්‍ය සමග සටන් කරයි. අද වෙනකොට බොහොම සතුටින් ආඩම්බරෙන් අපේ නැදිරේ මේ අසුන්ගෙන ඉන්නේ දිවයිනේ ප්‍රථම උසස්කල විභාගයේ. හැබැයි මේ අය ආපු ගමන් මග තනිවම ආපු දෙයකුත් නෙමෙයිනේ. උපකාර බොහොමයක් ලැබෙන්නේ නැති, බොහෝ දෙනෙක් සහයෝගය දක්වන්නේ නැති ඒ අය මතක් කරන්න අපි අවස්ථාවක් දෙන්න ඕනේ මෙවන නේද? අනිවාර්යෙන්ම උත්සලා. ඉතින් චිරත් අපිට කියන්නකො පාසලෙන් ලැබුණු සහයෝගය, පවුලෙන් ලැබුණු සහයෝගය, එහෙමත් නැත්නම් ඔබට උදව් කරපු ඕනම කෙනෙක් ආත මතක් කරන්න තියෙනවා නම් මේක අවස්ථාවක් කරගන්න පුළුවන් මේ අවස්ථාව. ඔවත් මම කලින් කිව්වාගේ මම මුලින්ම ප්‍රාථමික අධ්‍යාපනය ලැබන්නේ ධම්මිස්සර ජාතික පාසලේ. ඊට පස්සේ තමයි මම ශිෂ්‍යත්ව විභාගයෙන් ආනන්ද විද්‍යාලයට ඇතුළත් වෙන්නේ. ඉතින් ඒ පාසල් දෙකේම එක වසරේ ඉඳන් මම අධ්‍යාපන ලැබූ හැම ගුරුවරයෙක්ටම මේ ජයග්‍රහණේ කොටසක් අයිති වෙන්න ඕනේ, ඒ ස්තුතිය ලැබෙන්න ඕනේ. ඉතින් ආනන්ද විද්‍යාලයේ විද්‍යාල පෙත්තුම ඇතුළු ගුරු මණ්ඩලයටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඊට අමතරව මගේ දෙමව්පියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒගෙන ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඊට අමතර මම අනිකුත් අධ්‍යාපන ගුරුවරුන්ගෙන් සහ මගේ යාළුවන්ගෙන් ආදී සියලු මට උදව් කරපු හැම දෙනාටම මම ස්තුතිවන්තයි. පහන්වා මම එක වසරකින් ඉගෙන ගත්තේ ගාල සංගමිත බාලිකා විද්‍යාලයේ. මගේ දෙමාපියෝ මේ ජයග්‍රහණයට ගොඩක් මට උදව් වුණා. මට නිදහසේ වැඩ කරන්න යන්න වාතාවරණයක් හදලා දුන්නා. ඒ වගේම එක වසරකින් මම ඉස්කෝලේ ඉගෙන ගත්ත හැම ගුරුවරයෙක්ම මට එක අකුරක් හරි උගන්වපු හැම ගුරුවරයෙක්ම මට ගොඩක් මේ ජයග්‍රහණයට දායක වුණා. ඒ වගේම මගේ සහෝදරයා ඉන්නවා, එයාත් මට ගොඩක් උදව් වුණා. තව මම උපකාරක පන්ති වලට ගියා එළවලු විශාන්ත උනටම. ඒ ගුරුවරුන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා මට මේ ජයග්‍රහණයට. ඒ වගේම එළවල් කරන කාලේ මට ගොඩක් හොඳ යාළුවෝ ටිකක් හිටියා. ඒ යාළුවන්ගෙනුත් අර හොඳ සපෝට් එකක් මට අවශ්‍ය විදිහට වැඩ කරන් යන්න, ඊට පස්සේ මානසික නිදහසට හොඳ සපෝට් එකක් යාළුවන්ගෙන් ලැබුණා. ඊට අමතරව ගොඩක් අයගෙන් උදව් ලැබුණා. හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. කිරුළු ඔබට තියෙන අවස්ථාව මතක් කරගන්න. මට එක වසරේ ඉඳලා උගන්වපු සෑම ගුරුවරෙක්ටම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ තත්ත්වෙට එන්නේ ඒගොල්ලන්ගේ උදව්වත් අනිවාර්යයෙන්ම වැදගත් වුණා. ඒ වගේම මගේ අවසාන පාසල ඇලියෝ ජාතික පාසලේ විදුවල් පුත්තුන් ඇතුළු සියලුම ගුරුවරුන්ටත්, ඒ වගේම මගේ පවුලයටත්, ඒ වගේම මාමත් විෂයන්තුන්ට උපකාර පන්ති වලට සහභාගී වුණා. ඒ ගුරුවරුන්ටත්, ඒ වගේම මගේ යාළුවන්ටත්, ඒ ඇතුළු උදව් කරපු හැමෝටම ස්තුතිවන්ත කරන්න මේක අවස්ථාව කරගන්නවා. හොඳයි. ඉතින් ඒ තමයි යෝගී ජයග්‍රහණේ කතාව. ඉතින් අපිව නරඹන දූදරුවන් අපිට කියන්න තියෙන්නේ ඔබත් මෙතෙක් සැලසුමක් නොතිබුණත් අද දවසේ ඒ සඳහා හැරවුම් ලක්ෂ්‍ය බවට පත් කරගන්න, අද ඉඳන් සැලසුමක් ඇති කරගන්න, ඔබේ කඩයින් ජයග්‍රහණ සඳහා කොහොමද ඒ ගමන යන්නට ඕනේ කියලා. ඉතින් මේ කියපු මේ අයගේ අත්දැකීම් වලින් ඔබට බොහෝ දේවල් දැනගන්න ලැබෙන්න ඇති. ඉතින් ඒ දේවල් උපකාරයක් කරගන්න, ඒ ඉඟිත් ඔබේ ජීවිතයට එකතු කරගන්න, ඔබේ සැලසුම සාර්ථකව සකස් කරගත්තොත් දවසක ජයග්‍රාහකෙක් බවට පත් වෙලා
මේ අපේ ආයිබන් ශ්‍රී ලංකා මැදිරිය මේ අසුනක් ඕන් වෙනුවෙන් වෙන් කරගන්න පුළුවන් නේද? අනිවාර්යෙන්ම කළාය වගේම මතක් කරන්නට ඕනේ ඔබ මේ වෙනකොට මොන ස්ථානයක හිටියත් ඉගෙන ගන්න කාලය තුළ තව මාස 5ක් වගේ කාලයක් තියෙනවා ඉදිරියේ උසස් පෙළ විභාගයේ. ඒ නිසා අද පටන් ගත්තොත් අද මේ ජයග්‍රහි බදාදා ඔබේ ජයග්‍රහණයේ මාවතේ දොරටුව විවෘත කරගන්න හොඳ දවසක් වේවි, හොඳ අවස්ථාවක් කරගන්නද කියලා ආදරයෙන් මතක් කරගන්නවා. කාල වේලාව හැමතේටම හරස් වෙනවා නිසා අපිට සම්බන්ධයෙන් තමයි ගන්න වෙනවා. ඉතින් චිරාත් ඒ වගේම පහන්මා කිරුළු ඔය තුන්දෙනාට බොහොම ස්තුතියි ඔයගලගේ අත්දැකීම් අපිට බෙදා හදා ගන්න එකතු වුණාට. ඒ වගේම ඒ බලාපොරොත්තු වෙන අරමුණු කරා යන්නට පුළුවන් දීප්තිමත් අනාගතයක් ලැබේවා තුන්දෙනාටම කියලා බොහොම ආදරයෙන් සුභපැතුම් එකතු කරනවා. ආයිබර් සුභ දවසක්.